දම්සිහනද නමස්කාරවේවා බුද්දුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා. දම්රුවනට සමදා සදහම් සරනයමි නමස්කාරවිවා සංගරුවනට සැමදාමහා සංග චරණයාමි, නමස්කාරවේවා තුනුරුවනට සැමදා තිසාරන සරනයාමි සාදුුසාදු පින්වත්නේ අපි ගිය. පසුගිය දහම් වැඩසටහනිදී පටිච්චි සමුපපාද ධර්මය ඉගන ගත්තේ ඒ පටි්ච සමුපපාදය ඉගන ගැනිල්ලින් තමයි අපිට අවෝධ කරගඩ තියන්නේ අපි මේ ජීවිත පැවැත්ම හේතු පල දහමක් කියලා ඒ කියන්නේ හේතුව සකස් වෙන නිසා පලේ සකස්වන ස්වභාවයට අයිති දෙයක් හේතුව සකස් වෙනකොට පලේ සකස්වන ස්වභාවයට අයිති දෙයක් එතකොට හේතුව සකස් වෙද්දී පලේ සකස්වන ස්වභභාවයට අයිති කියලා ජීවිත තේරුම් ගැනීම සියුම් දෙයක් ඒක පහසු දෙයක් නෙවෙයි කාලයක් තිස්සේ කාලයක් කිව්වේ කල්ප ගණන් අපි ජීවිත දැකල තියෙන්නේ ඒවිදියට නෙවෙයි මේ ජීවිතයේදත් අපි මේ ජීවිත හඳුන ගන තියන්නේ ඒවිදිට නෙවෙයි හඳදුරගනතින්න කොහොමද අපට දපු නංගොත් අන්නුවයි කවුර හරියාහන නම ඕෝකක්ද එට අපි නම කියනවා අපි වෙන කෙනෙක් ගෙන කතා කරන්ත් මේ අසවල් කෙන අසවල් කෙන කියල නම කියනවා අපි නංගු දාලා හැමදේකටම කතා කරන්න පුරුදු විච්චාය අපිට හිතනකොටත් අපි හිතන්නේ ඒ නංගුද්ධපු රටාවෝස්සිනේද. මේ අසවල සුමාන අරසුමන මේ සූජාත, මේ මල්ලිකා මේ ගාමිනිී මේ විජයේ එහෙමන අප හිතන්නේ. එදකොට එහෙම ශීත හිතා ඉන්න කෙනෙක් මේ ශීත පල දහමක් කියල හිතන්න නං යාට සෑහෙන් මෝරපු ප්‍රඥාවක් තියෙන්න ඕන ඒ මෝරපු ප්‍රඥාවකින් දකින දේ කෙනෙකුට එක පාටම නොවැට හෙන්ඩ පුළුවන් ඇඒ පුරුදු නැති නිසා නොපුරුදු නිසා ඒ නොතේරෙන්ඩ පුළුවන් හැබැයි එක නොතේරුුණා කියලා ඒ නොතේරුම්ම අවබෝධයට සුදුසුකමන් නෙමෙයි. තේරුවදකිපේක. අපිට නොතේරුණා කියලා ඒ නොතේරුන්කම අවෝධයට සුදුසුකමන් නෙවෙයි නං අි මොකදද කරන්න ඕනේ නොතේරුම්කම ඉස්සරහට ගණ්ඩය හොඳ නෑ. තේරුුණදකිපක මොකද හේතුව නොතේරුම්කමම එනවනම් ඉසරහට අපිට තේරුම් ගන්න හබුවෙන්නේ නෑ හැබ ඒක බාධාවක් හැටියට තේෙන්ට පුළුවන් අපිට තේරෙන්නතිකම ඒ බාධාව මැඩගඩයන්න දක්ස කෙනා තේරෙන කෙනෙක් වෙනවා ඒ වටහ ගණ්ඩ පුළුවන් කෙනෙක් වෙනවා එහෙම නැතුව බැහ කිය අපි අපිට ලෝකට බැනබැෙනඉන්න නන් ලෝකට සාපකර කරඉන්න ඕනං ඕනුතරම් දේවල් නැද්ද තියන ඊෙත් තිබුණ අදත් තියනවා හෙට තියේවි ය මොකදහේතුව බුදුරජාණන් වහන් සිගෙන් දෙවි කෙනින් ඇැව්වා භාගිතුන් වහන්ස මේ ලෝක පවතින්නේ කුමක් මතද කලහවා. එකතුට බුදුරජාණන් වහන්සේ පිළිතුර දුන්නා දෙවිය මේ ලෝක පවතින්නේ දුක මතයි. එහනම් ඊය ලෝකෙ පැවතුනිි දුක මත අද ලෝකයේ පවතින්නේත් දුමත හෙට ලෝකයේ පවතින්නත් දුකටායිති වෙන දේවල් එක හෙට ලෝකෙ පවතින්නේෙ දුක මතනං ඊ ලෝකෙ පැවතුනෙත් දුකමතනං අද ලෝකයේ පවතින්නේෙත් දුකමතනං හෙට ලෝකයේ පවතිට තියෙන්නෙත් දුකමතනං දුකටායිති දේවල් හැම්ම තැනම පේනවා එතකොට දුකටායිති දේවල් හැමතනම පෙනෙද්දී අපි අනේ මේ දුකෙන් මේ ලෝකයට කුච්චර පීඩා වදද හිටිය කියලා ඒ දුක නැතිවෙන්නේ නෑ. අනේ මේ දුක උහලගන්න බෑනේ අඩඩා හිටිය කියල ඒ දුක නැතිවෙන්නේ න පොදුවසින් මේ දුකාපට පෙනුනාට හැමු දුකක්ම පෞද්ගලික. උද්ගලයේ තනිතනිවම විදින එකක් අපකම අපි යොක්කෝටම කණ්ඩ නෑ කියලා අපි යොක්කටම කණ්ඩ නෑ අපි යොකරම බොන්නත් නෑ කියමු එදකට අපට දෙකක් තියෙනවා බඩගින්නයි පි පාසය එදු අපි කලන්තහෙදිල තැන්තැම් වල වැටිනවා ද කවරරි ෆොටෝ එකක් ගත්තොත් පේෙණෙ කොහොමද අපි ලොකූ පිරිසක් කලන්ත හැදිලා ඇටල ඉන්නවා නමු විදුවන්නේ තනි තනියම විඳුවන්නේ තනිතනයම පුද්ගලික දුකක් තිය මේ පුද්ගලිකදුක හමෝටම ලැබෙනකට අපට පේන්නේ ඒ පොදුව එකක් වගේ නමුත් හැම තිස්සයම කෙනෙක් විඳින්නේ පුද්ගලිකතුකා ඒ නිසා එහනම් විසඳම පොදද පුද්ගලිකද විසඳුම ද්ගලි එකක් විසඳම තනිකරම කෙනෙකුට පෞද්ගලික ලැබෙන එකක් එක බෙදාගණ්ඩ බෑ විසිදුම බෙඩාගණ්ඩ බැහ විසිඳම පුද්ගලික එකක් ඒකයි මේ ධර්මය කියන්නේඒ බුදුරජන්වක ධර්මය තුළ තියෙනවා ඕපනයික තමා තුළට පමුණවාග යේතුව එක පච්චත්තන් වේදි තබ්බෝ විඤ්ඥෝහි බුද්ධිමත් අයි තම තම නැන පමණින් තීරුම් ගත යුතුව එකක්. ඇති ඒ නිසා මේ ධර්මය පටික්ෂම්පා ධර්මය තීරුම් ගනිදී අර නංගොත් ලෝක සම්මත ඒ නම් ගෝත්‍ර ගෝත්‍ර නම් ජාතිනං ඒ සියල්ල අතැහැරලා බලන්න හැකියාව ඕනේ දෙ අපි කියමු නංගොත් ඔස්සේ අපි බලන්න පුරුදයනවා කියලා මම ධර්මයගෙන ගන්නවා අසවලා ධර්මය ගෙන ගන්නවා කියලා අපි සම්මුතින් කතාක නොනේද එම සම්මුතින් කතා කරන්න පුළුවන් නමුත් ඒක අවබෝධ කරද්දි අවබෝධ කරන්න තියෙන්නේ හේතු පල ධර්මයක් නං එදකට ඒක සම්මුතිය ඉක්මවාග එකක් අවෝධ කරන්න තියෙන්නේ එතකොට සම්මුතිය ක්පවාගිහිල්ල අවබෝධ කරන්න තියන දෙයක් සම්මුතියකින් තීරණය කරන්න බෑ මේ කියනක තේරුම් ගඩ අපි හිතාගනන්න මේ නංගොත් සුමනා සුජාතා බන්දුුල මල්ලිකා ක ලොම් හිතාගින්වා කියීම නංගොත් ගොඩ හිතාගන හිටියට ඒ සම්මුතිය ඉක්පවාගේ දෙයක්න අවබෝධ කරන්න තියෙන්නේ ඒ සම්මුතිය තුල තීරණය ගන්න බෑ ඒව දැන් සමහර කෙනෙක් ධර්මය පොඩ්ඩක් කියගඩ ගැන්න කියනවා. මන්නන්ආය මටනආ උපදින්් ෝනෑ. මන්නං උපදිීඩ කැමති නෑ කියනවා. කවදදු උපදිීන්්ඩි කැමති නැත්ති මම. ත මම කියන සම්මුතිය උපදණ්ඩාකමැතු වුනා කියලා ඒ තියෙන සිදවීම නවති නෝද. නවති න්නේෑ. ඒනම් කෙනෙක්ේ බණටිකක් කියග ගන කිවූත් මන අයප දන්න කැමති ෑ ට්න ස්සර එපා කියල ඒක තේරුමමකදද එයාට ධර්මය තේරුණේ නෑ එයාට ධර්මය තේරේ න ධර්මය තේරුණ කෙනෙක් ඒවිදී බොලොඳ කතා කියන්නේ ධර්මය තේරණ කෙනෙක් කියන්න ඇ හේතු පල දහමටනම් මේක තියෙන්නේ ඒනං එයා තේරුම් ගන්නවා ධර්මය තේරුුණා ගැ නඒකයි එයා තේරුම් ගන්නවා මකක්ද හේතුව තිය හේතුව හැදෙනකං පලේ හැදෙනවා හේතුව හැදෙනකං පලේ හැදෙනවනම් මේ රටාව තුළ එනං ය ඊළඟිකත් තේරුම් ගන්නවා මකක්ද හේතුව නැතිවුණහම පලේ නැතිවෙනවා හේතුව හැදෙනකං පලේ හැදෙන ධර්මතාවයක් නම් මේ ජීවිතයේ කියලා කියන්නේ හේතුව නැතිවුණාව පලේ නැතිවෙන එකක් නං ඒ ධර්මයක් කහලා කිවොත් එව මට මනන් කමතිනපදින්න මන්නං අයපතින්න මට නං ඕනනය කියලා ඒ අයිතිමකටද ඒක අයිති සක්ක අදිට්ියීට ඒ අයිති නෑ මාර්ගයට ඒ අයිති සක්ක අයිදි්චියට සක්කාදිිච්චි පිටලා ගෙනකුට කියන්න පුළුවන් ොට කියන්න පුල ම නං ආය උපදෙන්ට කැමති නෑ මටනං ඕනෑ කියලා ඇ සක්කයි දිට්ටිය පිටල එක කිව්ව කියලලා යාගේ ජීවියට කි විමුක්තියක් උදාවෙන් නෑ. එයාට කිසි ගුණයත් ධර්මය කඋදාවෙන්නත් නෑ හු දෙෙක් ඒ කියමකට පමණක් සීමාවයි ඇති නිසා ධර්මය ඉගනීමේදී අප ගොඩාක්ම බුද්ධිමත්වීම ඇත්තම් හොඳට කලබල නැති කල්පනාවෙන් තේරුන් ගැනීම ඒ කලබල විච්ච ගමන් ඕනමද ඒකට කලබල විච්ච ගමන් මොකද වෙන්නේ. අපි හලතියනවා කලබල වෙච්ච කෙනාට කොරස් කටත් අතදා්ඩ බෑකයන්නේ කොරහා කියන්නේ ලොකු එක ලොකු භාජනය එතුකොට කලබල විච්ච කෙනට කොරහිත් අතදා්ඩ බෑක කියන්නේ කලබ ච්චකමන් අපේ නැතිවන්න මොකක්ද සිහිනුවන එතකොට සාමාන්‍ය ජීවිතයේදී සිහිනුවන්න දියුණු කරන්න නැති කල්පනාවක් නං අපි පුරුදු කරලා තියන්නේ. සිහිනුවන දියුණු කරන්න නැති කල්පනාවක් නං අපි සාමාන්‍ය ජීවි පුරදු කරලා තියෙන්නේ හැම තිස්සරම ස්සරහට ඉන්න මොකක්ද ඒක. සාමාන්‍ය ජීවිතයේසිහිනුවන නැති කල්පනාවක් පුරුදු කලා නන් හැමතිස්සේ මිසරහටන්නේසිහිනුවන නෙමේ සහිනුවන නැතිකම සිහිනුවන නැති වෙච්ච ගමන් එතන කලබල තීම. කලබල වෙච්ච ගමන් කලබල ඇතිවන්නේ මොකේද. හිටේ හිත කලබල වෙච්ච ගමන් එතන වැඩ කරන්නේ සංසිඳීම නෙවෙේ. එතන වැඩ කරන්නේ නිවරණ. නියවර්නත්තික්ක මේ විසදුම් මකුත් නෑ. එහෙම නං මේ ධර්මය තේරුම්ගන්්ඩ දැන් ධර්මය තේරුම්ගණ්ඩ කලබල නැතිකාමක් ඕෝනි. මට මතක එක දවසක් එක අම්ම කෙනෙක් මටැවිල්ල කිව්වා මං අර බුද්ධගයාවේෙන් ගෙනවා අර බුද්ධන් සරණං ගච්චන් පටියත් තින බාලති නොදට බුද්ධන් සරණං කැලතින් ලස්සන්ට ී පටිය ගෙන්ල මහි වැඩසරහ දවසි දැම්ම එක අම්ම කෙනෙත් දූගෙනාව මගේළඟට ඇවෙල මෙ අම්ම කියේනවා ස්වාමීණී සරණ දෙකයි නිදැන් තියෙන්නේ මඟමමුක ඇතිකල ඇහින්නේ සංසරණ යන මං පොඩ්ඩක්හොමින්ට වාඩිවෙන්ඩ ආගන්න දැන්කිව ආග තියන තුනව තියනොටවා. එච්චරවත් තීරෙන් නැත්තන් මේ වැඩ සතහ වලට එන අම්මලාට මංක මන්ට ඇහින දී තුළට බුද්ධන් සරණ ච්ාමික ලකතින ලබ දම්බන් සරණන් කියවා සංගසරණ එ ඒ අම්ම මොකක් හරි කල්පනාවක හිටිය ඇකුනෑ. කලබොලු වනා හරි වැඩේ නෙමී සරණ දෙකයි නොවයි. දෝග නැවිල්ල මට කියාපි. කරන්න තිබ්බි මොකක්ද. ඉස්සෙල්ල සරණ දෙ යහෙන්නේ ඒ මොකක්ද කියල ආයමත් වසගෙන අහන්ඩෝනේ ඇහවනම් සරණතුන්නම ඇහෙනවා දැම් බලන්ඩී කලබලට ඇහිච්චමි ය වගේ තමයි කටකතා යන්නේ. ඇයි කියනදී බාගිට හලන් ඒ බාගිට ඇහිලා බාගිට තේරුම් අරගෙන කලබලට එක කියෝගෙන යනවා එතකොට ඊළඟ එක්ක නැට ඇහෙන්නමකක්ද බාගිකතාව දන්වන අර ළමයෙක් වමණි දැම්ම ඒ වමනිි ධාපු ඇැන තිබන කපුට පිහාට්ට ඒක ගිහිල්ල අම්ම කෙනෙක් කිව ඊළඟ ගෙදෙරෙට්ට දන්නහ වැඩක්න්නා සවල්ගෙදර අශවල් කොළුව කපුට පිහට්ට කමණි දාලා නොවයි. ආහෙමද කියල දගන ගෙහි හිලළ ෙට කිව් ආ අසවල් කොල්ල කපුුටෙක් වමනි දාලා. ගංහතකින් එහා ඇහුුණ අසවල් කොළුව කපුටු හද දෙනෙක් වමනි දාලා කෙල. මොකක්ද හේතුව අහනදී හොඳින් නොවැැසීම ධරමය තේරුන්ගැනීම සඳහා අහන්නදී මනාකොට ඇසීම අපි උත්සාහයෙන් කල්ල ුතුදයක් මොකද හේතුව අපි මනාකොට හන්න පුරදුවිච්ච ජාතියක් නෙමයි මඇතකාලේ. ඇයි මෑතකාල අපිට මනාකොට හෙලා තියෙන්නේම එක එක්ෙනගේ කුණු කණ්ඩල් එක්ක දේශපාලන කුණු කන්දල් මෙවත මේ මනාකොටි අහලා තියෙන්නේ ඕ හ අහල අපේ කල්පනා කරන්න තියෙන හැකියාව විනාස වෙලා තියන්නේ. ඒ නිසා අර මනාකොට අහනවා කියන එක අමාරුයි. බුද්ධ කාලේ මිනිස්සු මීට වෙනස් ඒ මිනිස්සුට තිබුණ මනාකුට එසීම මනාකුට අසන මනාකුට අසන කියෙනසන්නේ හිනාාවඩ දෙ යන්නේෙමේ. හිනාවින්න දෙන්න නොමනාකුට අස ොවු තරම් පුළන්ගන්න. නිකන් ඉන්නකට හිත ඇදිල යනවා. ද අපකිම බස්සක යනෝ බස්සේ යනකට රේඩිවිකත් දාලා ඒක යනවා විනෝද සමයන් දෙැන් අපි නික අහ බලංගිටත් විනෝද සමයන් ඇහහිෙනවාද නැද්ද ඒකට හිත යනවාද නැද්ද. ඒක විහිලු කෑලිවල්ට හිනාහා යනවාද නැද්ද යනවා. ඒ මොනෝදී නොමනා එසීම නොමොන එසීමන නම් කාලය අ තිස්සේ පුරුදු වෙලා තියෙන්නේ මනාකුට ැසීම අමාරුව එකක් ඒනිසයි මේ ධර්මය වැටහීම අපට බොහොම දුරුවල ධර්ම වැටහිෙනවා කිය එක බොහම දුරුවලකයි ධර්ම කතාව කියද්දි ධර්මය තේරුන්ගන් නැතුව පුංචි පුංචි කෑලියල්ලගෙන ගැට නොනේ සහරය ඒ නොමනාකොට ඇැසීම නොමොනාකොට අසනකොට එක පාටේ ර් තමන්ට ගැලපෙන්නැති වචනයක් අවොත් මොකද වෙන්නේ ඒ වචනය අල්ලගන ගැටි ගැටන්නවා ඊට පාසයාට ධර්මය ඇහන්නේ ඒ නිසා ජීවිතබෝධ කරන ධර්මයට උපකාර වන්න ප්‍රධානදයමකක්ද මනාකොටට ඇසීම මනාකොට ඇසීම මද මනාොට ඇසුව නැත්තං වැටහෙන්නේ වැටහෙෙන්න ඇත්තං ප්‍රඥාව ලැබෙන්නේ එනම් ප්‍රඥාව ලැබෙන්ට ඕමනා කරන මූලික සුදුසුකමක් මොකදද මනාකොට ඇසීබැ ඉතින් පින්වත්න මේ මනාකොට අසන දේවල් අතර අපිට ලැබෙන දුර්ලබ දෙයක් තමයි භාගතුන් වහන්සේගේ ධර්මය අපට ලැබෙන දුර්ලප දෙයක් ඉතින් මේ ධර්මයෙන් විස්කතම ඇත්්චම ධර්ම ධර්මය කියලා කියන්න ඕනඉන්න ලෝක යමකට ඒ කිය හිුතු දේතියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාල දේ තුළයි ධර්මය කියලා කිය යුතු දෙයක් නැත අනිත්තාග වුල ඒ නමින් ගොල්ල ධර්මය ධර්මය කිය නවා කිවට ධර්මය කියලා ධර්මය කියලා ඒ ධර්මයකින් වචනයට සුදුසුකන් තියන දේවල් අනිත් පොත් තුල නෑ. එදකොට ඒ ධර්මය තුළ තමයි අවබෝධ කරන්න දේ අවබෝධ කරන ද බිග්‍රහ කර කර බලන්න්න පුළුව එකක්. අවබෝධි කියන්නේ නිකම්මණිකං විශ්වාසයක් නෙවේ නිකමනිිකන් තවකෙනින් කපිකන් අහගෙන තව කෙන කියීම නෙේ ැගන්න අපිම කියමු දැම් මංඔන්න මං ඔබට පරිසෝම්පාදගෙන මොක හරි විස්තරයක් කරනවා දැන්ඔබේ විස්තරය අහනවා ලාන්්ිස් කෙනකොට කියන අපි ගගේිය හන් බන්නහන්න කියිය අර ස්වාමිනාහසේ මෙහෙම කිව්වා එමකක්ද වාර්තාවක් ආසවල මෙහෙම කිව්වා ඒක අවබෝධයද වාර්තාවදද වාර්තාවක් දැම්බලන්න හිටලා බුදුරජාණන් වහන්සගේ කාලේ අ සාතාගීර හේමවත්ත කියන යක්ෂව දෙන්න ආකාසින්දගෙන ධර්මය කතා කරා කතා කරා මේ කහගෙන හිටියා ගෙදරක සඳළු තලේ හිටපු කාන්තාවක් කාලී කියල උපාසිකාවක් උපාසිව සවාන් වුණා ඒ කොහොමද වුණේ රිපෝර්් එකක්ට නැහමට ැ ඒ එතන තිබිල තියෙනම කක්ද ධර්මය ඒ ධර්මය තමන්ට වැටහෙන් ඕනේ ඒකයි අවබෝධයකට පාරක් හැදන්නේ ඒක නිකම නික මෙහම අසවලා මෙහෙම කියනවා කියල තාවක්ෙන කියනවා ඒක නෙමේ ඒ නිසා ඒ විදියට ධර්මය ගැන මනාවකොට ඇසීම අපි පුරුදු කරන්න ඕනේ ගීවතාව අපි උපට කියාදමින් සිටි විපස්සී කියන සූත දේශනාව ඒක අපි ඉගන්වා මූලිකරන් ටික මතක් කරන්න මඟපට කිව්වා මේ කල්පසියක් ඇතුළත බුදුරජාණන් වහන්සේලා හත් නමක් පාල වනා ඒ කෞද විපස්සී සිිකී වෙස්බෝ කාකු සඳ කෝනාගමන කාශ්‍යප ගෞතම මේ බුදුරජාණන් වහන්සේ හත් නමගෙන බුද්ධ දේශනාව තියෙනවා දී නිසා උන්වහන්සේලාට අපි පොදුව කියයනවා සත් බුදුරජාණන් වහන්සේලා කියලා මේ බුදුවරුන්ගේ ස්වභාවේ තමයි මොකදද තවත් බුදු කෙන්නෙුගේ එ බුදු කෙනනෙකුගේ දර් අවෝධ කරනෙ ඊළඟ බුදුරජන් වහසගේ අබෝධීයට සමානයි ඒකට කියනවා සම. හැබැයි අන්න අය කිසි සේත්මයට සාමාන්‍ය වෙන්න එනිසා කියනවා අසම. එතකොට අසම වූ බුදුරජාණන් වහන්සේලා සමානවෙන්නේ බුදුරජන් වවාසලට පමණයි. එල් නිසා කියනවා ආසම සම. ඉටගේ අසම බුදුරජාණන් වහන්සේලාගේ මේ අවබෝධවීම රටාව කිසිම වෙනසක් නෑ ඒ ඇන බුදුවරයකුගැ බුදුවරයකුට අවබෝධ රටාව කිසිම් ආකාරයකට ඇල පෙල්ලකින් ඉස්පිල්ලකින් වෙනස් වෙන්නේ නෑ ඒක මංහිතන්නේ ආශ්චර්යයක් දැ මේ විස්තර කරනවා අපේ බුදුරජාණන් වහන්සේ සත්බුදුවරුන්ගේ ම අවබෝධය ගැන එකකති යනු සත්්බුදුරුන්ගගේීමම අවබෝධ ගැන විස්තර කරනවා. ඒ සත්බුදුරුන්ගේම අවබෝධ ගැන විස්තර කරන එක්කම විදියට. ඒකඇන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේ කල්පනාකරපු රටාව. සිකී බුදුරජාණන් ව බෝසත් කාලි බුදුුවෙන්ඩ විස්තර වෙලා කල්පනාකරපු රටාව. වෙශ්සූබෝසතාන් වහන්ස කල්පනාකර පුරටාව කකු සඳ කොනාගමන කාශ්‍යප, ගෞතම, සියලූම මහාබෝසතාාණන් වහන්සේ බෝධි මෝලයේදී පරිජ සෞපාදයට පිවිසුු ආකාරය සමානයි. එක බෝසතාානන් වහන්සන මත් අවත් බෝසතාාණන් වහසන මකග. වෙනස් වෙලා නෑ. ඔක්කොම. පඩි සවම්පාදයට පිවසුවාකාරය සමානයි කොහොද පිවිශිලා තියෙන්නේ විපස්ස බුදුරජාණන් වහසේ බුද්ධත්වට පත්වන කලින් කාපනාගලා කොහොමදකාපනාල ච්චංමතයන් ලෝකවා පන්නවා මං මේ ගිය පර හවස වලැසටරහනදී කියාදුන්න මේ ලෝක සොත්වයා බුද්දුකටපත්තිලා න්නවා ජායතීට උපදිනවා ජීයතිට ජරාජීරණ වෙනවා මීයතිට මැරෙනවා තවතිච චුත වෙනවා උපපද්ජතිත ආයමත් උපදිනවා. අතච පනිමස අතච පනිමස්ස දුකස් නි්සරණ නත් පජානන්ති ජරාමර නස්ස. එහෙම උනා කියලා මේකෙන් නිදහසීමක් පේනෑ නිදහසීමක් දුකේ දකිද නෑ. සාමන්‍ය කෙනෙක් හිතන්නේ දැන් අපික දුක්විඳවිඳ මනුසකින්ටලා මැරෙනෝ. එක රෝගේකින් එු ඥාතිවේශනයකින් එක මොනාහෙක් දැන් අපිත්තු තුන දැන් දන්නවා ඇති දැන් ඔන්න ඉරාකින් සිරයාාව ඊළඟට ලිබියාව ඊළඟට සුඩානිි මිනිස්සු පිට ඔයායගට රටවල්ලට මදර පැලතූරු. සාාල පිරිසකට තාම පිහිටක් නෑ එකට දැන් එහම වෙලා අතරමගේ මිනිසි මැරවා කියමු මැරෙනකට කෙනෙක් කියන්න පුළුව අමකක්ද. අනේ යායි දුකින් නිද සුඩා යා හිටියන්න තව එයාට විඳවඩ වෙනවා ය හොඳයි මැරිලා ගේප එක කෙල සාමාන්‍ය ලෝක කියන ඕනේ කතාාව වෙනවානේ ක්ද සාතක්ක කියදලා මැරට අපි දන්නවා දයා මැල්ලගෙන් උපණ නිරියේද තිරිසන් ලෝකෙද ප්‍රේත ලෝකෙද අසුරු ලෝකෙද ආය එතනම ඒ ගොඩම පවුලක උපන්නාද මුොක දන්වාද අපි අපට මොකු උත්පේෙන්නෑ. ඉතින් එමේ නිසා අපි හොඳට කල්පනා කල බැලුවෝත් මේ බුදුරජාණන් වහන්සේක මේ දුක ගැන විස්තර කරන්නේ මේක එක ආත්මකට සීමාවිච්ච දුකක් නෙවෙයි මේ ආත්මයකට සීමවිච්ච දුකක් නෙමේ මේ දුක දේශනා කියයණ කොමද මේ දුක අවසංගෙන තැනක් පේඩ නෑහැ මේ දුකයි අවසංගෙන තැනක් පෙවුන්න ඇතියි බෝෂතාණන් වහන්සලාට එදා බනමත කළ හරි ඇයි මේ පටිචි සමපාධ ධර්මය මෙනෙහි කරට කලින් වෙන ඥානයක් ලබල තිබ්බා හන්න මොකදදේ මුලින්ම ලැබුණ ඥානයක් පුබ්බේ නිවාස ඥානය දෙවිනිඥානය චුතුපපාතඥානයේ මේ ඥාන නිසා උන්වහන්සේල්ලා මේක තේරුම් ගත්තේ මේ ඥාන ඇති වුණනා එ බෝධි මූලේද ඊට පස තේරුම් ගත්ට ඥානින් බැලවා ලෝක සත්‍යයා දිහා. බලද්දී ඉපදිනවා දිරනවා මැරනවා. ආයඋපදිනවා ආයදිරනවා මැරනවා ආයපදින ආයදරන චුතපත් ඥානයටි පවු්ුණි මොකක්ද. කෙලවනක් නෑ කල්ප ගනන් කල්ප ගනන් ඉපදිනවා මැරනවා හිපදිනවා මැරණින් පදනවා මැරනවා. එහෙමතම ඇවිල්ල තියන්නේ. එතුකට ඒ ඥාණෙන් උන්හන්සේලා බලනකොට උන්හසලාට තේරුුණේ මොකක්ද. අයිපදිනවා මැරවා මේ දුකේ අවසානයක් පේඩ නැහැ නොවෑ. කුදස්සුනාම මස දුකස්සනිස්සර නම් ප්ඥා ස්ති ජරාමරණ අස්සාතිය. මේ දුකෙහි අන ජරාමරණවල අවසානයක් දකින්න ලැබෙන්නේ කවද්ද කියලා ඔන්න අදසාවා. අපිට අවකීම අදහසක් මේී දුකේසාි කල්පනා කරවාීම දුකේ අවසානයක් ලැබෙන්නේ කවදද කියලා අපට මෙච්චර ජඹුරට ය නොද අපි. නෑ. අපිට මේ දුක අවසානය ලැබෙන්නේ කවද්ද කියලකොට අපිට මොකක්ද හිතයන්නේ. අපට දැන්තියන දුක සංසිදිච්චේගමන් අපි මකද හිතන්නේ අපි ගන්න සැනස සතුුන් හැෙනවා යන්තන්. මේ ටික ඉවර වුණ ප්‍රස්සටික කියලා ො අපට හිතෙන්නේ ඒ විදියට මොකද හ ේතුව අපට හිතන්න තියෙන ප්‍රමාණ එච්චරයි ඊට වඩා පළල් විදියට හිතාග්ඩ බැරිකොම. ද බුදුුවරුන්ට එහෙමනිම ොකද වූ බුදු කෙනෙක් වෙන්ඩ පඩිස්ෝම්පාද මෙනෙහි කරන්න කලින් දෙෙන ඥාන දෙකක් වන්හ සිට ඇති වෙලා මකත් දෙඥාන දෙක ඉස්සල්ලාම ඇතිවුණා පුබ්බේ නිවාසඥානය ව පෙර පෙරජීවිත ගතකරපු ආකාරය දැකීම. ඇ පෙරජීවිතයේ ගතකරු ආකාරය දැ දැ දැකළ කෙලවර නතු දැඟකත් දන්නවා. ඊරවසමකක්ද චුත්තුව පාත ඥානය මේ ශත්වයන් ඉප දෙන ආකාරත් චුතවෙන ආකාරයටත් ආයපදීමත් දැකන දැකන දැකළ ඒකත් පේනවා එතකොට මේ දුකෙන් අවසංවන්නේ කවද්ද කියලා එනකොට අපිට වගේ ලේසි උත්තරයකින් බේරිට පුලුවන්ද. බෑ මේකට පැහැදිලීම පිළිතුරක් ලැබෙන් ඕනය. ඒ නිසා උන්ඩහසැ ලමකක්ද හිතුවයි. කින්මින්නුකෝ සති ජරාමරණං හෝති මේ ජරාමරණ තියෙන්නේ කුමක් නිසාද ජරාමරණ තියන්නේ කුමක් නිසාද, කියන කාරණ අපිත් පුරුදෙන් ඕනේ. සාමාන්‍යෙන් ගොඩක්කයි පුරදුවවෙන්නේ මේ ජාමරණ තියන්නේ කුමන් නිසාදර කියනෙමේ. ගොඩක්යි පුරදුුවන්න මේ ජරාමරණ තියන්නේ මගහරි අපලයක්. මොකක් හමන් දැක්ක තියෙනවාසාහනල ලිියවල දංඟ මේ ලඟද අරල පොඩි දරුවෙන් ැතිවනේ සස්දවමි කියලා අ පුංචි දර්ව ඒක සමහරු විදලති න කේන්දරහ නවා කේන්දරයහේ නවා මේ ඒ හිබ්බද කියල ග්‍රහචාරි නරක් වෙලා ග්‍රහකාරි නරක් වෙලා නම් වැඩදි කාරයු කවුරුත් නෑමි. කාර දුවන් දින්ට න්න නෑන ඒ මුකේ වැරැද්දේ නැග ග්‍රහචාරිවැරැද්දන්න නොවේ. උත්තරි හරිද නෑ ඒක තමයි කියන්නේ හරි උත්තර ීතරි නෑ පේර කාරමිකක්ද හරි උත්තරී තැනනෑ. මෙ හරිඋත්තරේ කිම්මිනු කෝසති ජරා මරනගද ඇයි මේ ජාමරන ඇයි මේ මරණ ඇයිම වෙන්නේ කියීන ප්‍රශ්නයට හරිඋත්තරේන්නේ හරි උත්තරේ අවත්තමයි ඊළඟ උත්තරේ ගණ්ඩපුළුව. බුදුරජාණන් වහන්සේලාට බෝ සතාාණන් වහන්සේට නෝනින් මෙනෙහි කරදදි ප්‍රඥාවෙන් අවබෝධ වෙනවා අන්න බලන්න නෝනින් මෙනෙහි රද්දි ප්‍රඥාවෙන් අබෝධ වෙනවා. උන වචන යෝනිස්සව මනසිකාරා නෝනින් මෙනෙහි රද්දිී අවු පඥාබි සමයෝ ප්‍රඥාවෙන් අආබෝධ වෙනවා. නෝනින් මෙනෙහි කරදදි ප්‍රඥ්ඥාවෙන් අවබෝධ වෙනවා. මකද්දී මේ ජරාමරණ තියෙන්නේ ඉපදීමනිසාහා ඒන ඉපදින කාම්ම උපදින තා කල් ජරාමරණ වලින් බගලවෙන්ඩ බෑ ඇයි එකක කරමට උපදිනවාන මොනවාද ඕ අන්ඩජ බිත්තරයා සිට්ි උපදිනවා. ජලාවූජ මවකුසිත් උපදිනවා සංසේතජ තේත් පරිසරේ උපදිනවා ඕබ පාතිකයි ඒ තුනින් තොරවත් උපදින ගැලවිට පෑන ඇදැන් අරතුරින් ගැලෙනක්කිෙනට උපාසිකොත්තුපුදදින වනී එහෙන ගැලවිඩ ක්‍රමයක් උපති මගරන්න කෘතිම විදියට බැහ අනිවාර්මයාට උපදන්ට සිද්ධ වෙනවා එතකොට මේ විදිට උපදින තාක් මොකදද වෙන්නේ ජරාමරණුවලට මූුණදිදී යනවා කිසිම පාර්ථනාවකින් කිසිම ගණ දෙනුවකින් කිසි අම්ම ක්‍රමයකින් මේ ලෝකයේ මගාරීන්ට පුළුවන්කමක් නෑ. එදකොට එවිපස්ස බෝසතාාණන් වහන්සේ කල්පනා කරනවාකිින්මිනි කෝසති ජාතිහෝති ඇයි උපපදින්නේ ඇයි උපදින්නේ ඒ අපි විස්තර කළ ඇයි උප දෙන්නේ කියන එකට මොකදාවේ උත්තරේ ඔ අප සාමන කෙටි විදියට කිව භවය නිසා උපදිනවා දැන් අපි මේ ජීවත්වෙන්නේ බවය තුළනි දැම් මැරුුණුොත් අපි උපදින්න කුමන් නිසාද බව නිසාප එහෙනම් මේ දැම් බවය තියනවා දැම් බව නැත්ත බව නිරුද්ධ වෙලාන ැම් බවය නිරුද්ධ වෙලාලන අපිට දැමරවාකකිීමක් දැන් බයව නිරුද්ද වෙලා ඉන්නන්නේ අපි ඔනු දැම් මැරෙනවා මොකද වෙන්නේ පිරිවම් පානු ඇහේ තු භවයක් නැති නිසා එතිකොට දැම් භවය දැන් තියෙනවා හැදි හැද දැන් අපි උපදුනිත් භවය නිසා ඉතින් භවය නිසා උපද නෝ නි පස්සේ භවය කියන වචනයේ අපි ගේවතාව ගොඩා තේරවා ිතෝරන්න මහන්සි ගත්තා බුදුරජාන් වහන්සේ භව කියනක විස්තර කරපු හැටි. භව කියනක විස්තර කලෙ කොමද කම්මන්කෙත්තන් විං්ඥානම් බීජන් තන්නා සිනේ හෝ කාර්මය කුඹුර විඤ්ඥානය බීජය තන්නාව ජලය නැ තන්නාව තෙත තෙත් කිරීම කට යමක් පැළවෙන්ඩ මේ තුන්නම ඕනේ මොනද කුඹුරත්ත ඕනි බීජයත් ෝන ජලයත් ඕනේ මේ තුන්නම තිබ්බොත් තමයි අර බීජයට ජිබේජයේ වර්ධනයට සම්පුණ ආධාරය තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ විදියට විස්තර කරලා පෙන්වා විපාක පිණිස කර්මය සක ස්වීම තමයි බවය කියන්නේ විපාග පිණිස කර්මය සකස්වීම බවය කියන්නේ එදු අපි මේ භවය කියන එක විස්තර කරගඩු නොව විදියටමයි විපාක පිණිස කාර්මය සකස්වීම බවය එත භවය විස්තර කලා ධර්මය තුල කොහොමද කාම බව රූප බව අරූප බව කියලා නං විස්තර කළ තිනව කම්ම බව පාක බව අදවසේ නමු හීම බුද්ධ දේශනාව නෑ බුදුරජාණන් වහන්සේ අවබෝධ නොවෙච්ච කාරණයක් පසිස අවබෝධ එන්න බෑන කාටවක් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ නියම විදිර තේරවා අංග සම්පෝර්ණ විදියට තේරුවා අඩ්ඩු නැතිවිරයට තේරුවා බුදුරජන් වහන්සේ දේශනාව අඩුවක් නෑ ුව තිබනම් පසයුතු කරන්න පුළුව හෙමුණන බදුරජාන්සේ සර්ව්‍ය නෑ පසය එකුතු කරප එක්ෙන තමයින සරවජඥ වෙන්න ඕනේ එහෙම බෑමකේ ඉති බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඔන්න භවය භවග ගැන දේශනාවතියන අංගුත්තරණකායි තුන්ගෙන නිපාති ඒ අපි එදා කතා කළ ඊට පහන්සේ දැ මේම මේ ලෝක කිසි කෙනෙකට හොයාගන්න බැරි දේවල් ඉපද සාමාන්‍ය මනුස්්‍යයාට පෙනි පෙනි මොකදද. ජරාවට පත්වීමයි මරණයයි ඉපදීම නිසා වෙන බෝ පෙනි පෙනී ඒ පිළිගන්නෑ නීද. ඉපද නිසා මැරව පෙනි පෙනී පිළිගන්න පිළිගන්නව මරණය ගිරැහෝ නරක් වෙලා. ග්‍රහචාරය නරක් විදයටට පිහිටලා මල්ලා මිසක් උපදිච්ච නිසාමල්ලා නොවී. එතට සාමාන්‍ය මනුසයා? ඉපදීම ප මරණය ප උපදන සතාත් ප මාරණ පි ප උපඩ නිසා මරනවා මැරෙනවා කියන එක වැටහෙන්නේ. එතිකොට පෙනණි පෙනී වැටහෙන් නැත්තන් මේ මේ පේන ප්‍රධාන ගොරෝසකාරණය සවුම්කාරණය වැටහිද කොහෙත්ම නෑන ති බුදුරජාණන් වහන්ස පෙන්වා දුන්න ඔන්න බවය ගැන්න. ඒට පස පෙන්නාද දමකක්ද. බවය හටගන්නේ කුමක් නිසාද කියලා නෝනෙ විමසන්න ගත්තා යෝනිසව මනසිකාරා නෝඩෙෙන් විමසන්න ගත්තා ඒකයි මේක තියන වටිනාම කෑල්ල වටිනාම කොටස මකක්ද. නෝනෙං විමසන්න ගත්තාම අහු ප්ඥාය අභි සම්ම යෝ ප්‍රඥාවෙන් අවබෝධ වුණ නුවනෙන් විමසන්න ගත්තහම බ්‍රච්ච අවබෝධ වනා ප්‍රඥාවෙන් අපට මේක මේ කොටස නොති බෙන්ඩ පුළුවන්. මංකිවන්න අපි කාලය ඇතිස්සේ මනකොට සවන්ඳෙන්න්න පුරදුවිච්චි නැතියයිනේ. මනාකොට සවන්ධන පුරුදුවිච්ච නැතිකොමත් ඒ සවන්දන කාරණය හොඳින් මෙනෙහි කරගණඩ බැරිකොමත් තියෙද්දී යෝනිස මනසි කාරකෙනෙක වෙන්නන්නේන යෝනිස මනසිකාරග එක නොවෙන තාක් වැටහෙන්නේ නෑන. තිය නිසා අපට ඒ අර්බුදය තියෙන්ට පුළුවන්. ඒ වනාට අපි අර්ුදයට තැන දෙන්න ඇතුව. අපි උත්සාහය කරන්න ඕන. එදකොට ඔන්න එප දෙන්නේ මක් නිසාද කියලා උන්වහන්සේලා විුමතරන්න ගිය මවබෝධ වනා උපදින්නේ භාවය නිසා. බවයක් තියෙන්නේ කුමක් නිසාදගන එක අපි තේරුව බවයක් තියන්නේ උපාධන නිසා උපාධාන කියන එකත් අපි තේරුවා උපාධානකයන යම්කිසි දේකට ග්‍රහණයවීම යම්සි දෙකට අහුුවීම යමකට අහුනාම කොටුනාම අපට ඒකින් ගැලවෙන්ඩ බෑ ඒක ලේසින් ගැලවිඩ බෑ ලිඩ බැන්න්නේ ඒක ලේසින් ගැලවෙන්ඩ බෑ යම් කිසිට අහුනාම එදකොට සාමාන්‍ය මනුස ජීතය ගැන කල්පනා කරම් බලන්න ගැලවඩ බෑ කියන කාරණ ගැෙන මඟගේල්ලඟට වෙල සමහර කියන අනනිස්වාමීණී අපිට තරුණ කාලය හම්බනාා නම්මක අප කසාදට අහු වෙන්නේ එම කියන ඉන්නවා එහගේ ගැලවින්න පුළුවන් එකට දහුලා තියන්නේ ඒත් නෑ ඒ ගැලවිඩ බැරී එකක් නම් කසාදී ඉගනෙම බාහිරකක් න එක බාහිරිකට එකත් ගැලවිට බැරිනම් අභ්‍යන්තරයකින් කොහොම ගැලවේද එතකොට උපාධාන කියන්නේ බාහිරකක්ද අභ්‍යන්තරකක්ද අභ්‍යන්තරයකක් ඒ අභ්‍යන්තරයක ඒ උපාධන ගැලවිට බැරිවිදියට හසුවීම ගැලවිට අමාරුවිදිට හසුවීම මොනවදී පදාාන හතර ආමයට හසුවීම දෘෂ්චියයට හසුුවීම. ඔවු සීලවරතයන්ට අසුවීම. ආත්මෝහදයට හසුුවීම. මේ හතරට තමයි අවුවෙලා තියෙන්නේ. මේ හතට අහුච්ච නිසා තමයි භවයක පැටලුණේ භවයට ලැබුණේ. එනම් භවයක් ලැබුණයාට උපාධාන නිසා කියලා. බදරජාන්හස ොරලද නිම ටෙන් ටි කියන්නේ මංහිතන්නේ මේකාපි පොත්තකට ආරන්තියනවා ඒ පො මංහිතන්නේ ඔබට ඒද ගො මහිතන්නේ පොද මෙට ආවා ඒ පොතේ විස්තර කරනවා ගිය පාර අපි කරපු දේශමී එදකොඩ නැවතොට ආහහාලා ඒත් එතුරට කණින් අහන්න ලැබෙනවා කියවන්නන්න ලැබෙනවා. එහෙම කරල මහාසි ගන්න ඕනේ මේ මේ රටාව සිද්ධ වෙන්නේ මේ විදියට මයි වෙන විදිකට නොේ මේ විදියට මයි කියලා ඒක ගැන සමග හිටේ ඉස්සල්ලා ද වැටහෙන් නොහැට ඇඩ පුොුවන් නොවැට හෙන්ඩ පුළුවන් ත තිස්සලා නොවැටඋනාට මේ දේශනා තියනවා. අපට නොහැට ිච්චක වෙන එක. නමු මේක දේශනාව තියෙනවා. මුදර අම්මට පට ඇහුනේ බුද්ධන්සරණන් දම්මන්සර ඇහුුණා නමුත් සංගසරණනුත් ඒ පටී තිබ්බා එකො දේ අම්ට හෙචන තියක වෙන කෙනෙකුට ඇහනවා තිමන්ගේ අමටිකුවා අවුවින්නට බාඩුව මේ පුටුවෙන් අහග නිලකිවවා අයි වාඩි වුන අහං හිටිය හරිකිව්වා ඒනම් අපට නොතිීරරිච්චික ඒ කාලේ හිටපු දහස් ගනන් ලක්ෂ ගනම් පිරිසට තේරුුණා වැටහුුණ ඒ අපි මේ පැදිීමක් ඇතිකර ගන්න ඕන මේක සිද්ධ වෙන්නේ මේ විදිීටම ඒක දැනක බුදුරජාණන් වහන්සේ පටිශෝම්පාද ඒසනා කරලා කියනව මහනෙන හිත පාදවගන්ඩ මේ විදිීටමයි මේක වෙන්නේ පෙන විදිී කරන මේකෙන් ඒැන මේ ලෝක යම්තා ජරාමර නැද්ද එසිියල්ලම ඉපතිම නිසා. යම්තාක් උප්පත්ති ඇදද එසිල්ලම භවය නිසා. යම්තාක් බව ඇදද එසිල්ලම උපාධාන නිසා එකන කාම භවය වේවා. රූප භවය වේවා අරූප භවය වේවා. යම්තාක් ඇදද මේ භවය හැදනතන් ඒ ඕනෑමතනක ඒ බවය හැදන්නේ උපාධන නිසා. යම්තා කුපාදාන ඇදද ඒ ඕනෑම උපාදාන හැදෙන්නේ තන්නාව නිසා බුදුරජාන් වහන්සේ ඒ ළඟට දේශනා කළ මහනිනි ඊට පස ඉපස්සි බෝසතාාණන් වහන්සේ කල්පනා කලා නෝනිින් විිමසුව. උපාධාන හැදන්නේ කුමක් නිසාද කුමක් ඇතිකල්හිෙද උපාධාන, ඇටිවෙන්නේ කුමක් ඇති කල්ලිද කියලා. එතකොට ඒ විපන්සී බෝෂතන් වහන් සිට අවබෝධදුනාා උපාදාන හට ගන්නේ තන්ාව නිසා තන්නාව නිසා. තන්නාව කියන වචචනේ එදා මට මතක හැටිහිට මම තෝරල දුන්නා. තන්නාව කියන්න මොකක්ද ආස්වාදය ලබනදයට සිත ඇදිලයෑම. එදකොට මේ මේක ඇත්තද බොරුද කියලා. ආස්වාදය ලැබනදයට සිට ඇදිලයෑම තන්නාවද නැද්ද කියනිි කාරණය තමන්ටම බලාගන්න පුළුවන් ඒකායි බාහිර කෙනෙක් ඕන්න ආස්වාධනී අරමුණක්, මෙනෙ කරද්දී සිට ඇදී යනවාද නැද්ද ආස්වාදයේ ඇති වෙන රූපයට සිට ඇදී යනවාද නැද්ද ආස්වාදය ඇතිවෙන සබ්දට සිත ඇදී යනවාද නැද්ද ආස්වාදය ඇති වෙන ගන්දයට සිත ඇදී යනවාද නැද්ද ආස්වාදය ඇති වෙන රසයට සිත ඇදී යනවා ආස්වාදය ඇති වෙන ඉස්පරසයට සිත ඇදී යනවා ඉදන් අර ඊජ පිරේදදනේ වෙලා තියෙන්නේ අට අම්ම මයි දයි ගලක්කුඩට ික්කන්ගල හෝදර තල්ලු කො මොද හේතු ඒ පිරිමියාගේ හොර සම්බන්ධට බිරිඳ විරුද්ධ වනාා කියල දුනා කලලා බිරිඳගෙන් පල්ලිගන්නමකද කළේ බිරිඳවයි ළමයි වරගෙන ගලුට ගහල තල්ලුගොල්ල මොහොදට. ආස්වාදිනද හරි පැහැදිලි බුද්ධ වචනය බුද්ධ වචන හරි පැහදිලි බුදුරජන්සි දේශනාක ැතිවා මේ ලෝකීතියන සියල්ලු දුක්කරදර සියලු පීඩා සියලු හිංසන සියල්ලම කරුණු තුනකින් කියනු හට ගන්න එක්කු රාගින් ඒම නැත්තං දේශයෙන් ඒම නැත්තං මෝහේෙන් මේ තුනින් තොරව මේ ලෝකයේ මනුෂ්‍යන් අතර දුක්හටගන්නවා අඩු අපි ගත්තු ස්වභාාවකීපත් හැටිට තියෙන දුක්තියනවා. ඊට අමතරව මනුෂ්‍යය විසාාල දුකක් විදිනුවන්නේ ඒ දුක විදින්නේ මිනිස්සුන්ගේ අභ්‍යන්තර ප්‍ර්යක් නිසා මකදදී අභ්‍යන්තර ප්‍රශ්නී ඒ දුක හටගණ්ඩ හේතුවන කරුණු මොනෝදේ රාගය දේශය දැන්වන්න අම්මල අර අම්මල දරුවත් තරගෙන පැන්ල ගිය දැන්ව ඉරාකං සිරයාවිං එතක ලිබියාවි ඔ අම්ම ලොක්කෝ විුරෝපිරටොල්ට පැන්ලගියා ඒ පැන්ලගී ප ළමයි දාදහ අතුරුදහන් ළමයි දාදහ කම දෙමපට නෑ ළමයි දාදායක් උත්සලා බලන්න මේ ප්‍රශ්න මිහ ස්භාවේ දැන් මිය තරගන යම මුහුදරත් මූදි යන්තන්යේ බෝට්ටුවකට නැගලා රැල්ලත්තෙක්කත් සටන් වැදිලලා ජීවිතයත් මරණයයට අතරතිීල දරුවොත් තර ගොඩ වුණා. ගොඩවෙලා ග්‍රීසියට ගියා. එතනිින් ඔන්න අන්ත හංගිරියාවට පැෙන්න්න. හගෙරිියයාන් ඔස්ට්‍රේලියයාට පැන්න ස්ට්‍රේලියන් ඔය යන පාහර යාදදි දැන් ඔන්න හංගරියයා හලා ෝඩ රෝස් දැ බෝඩ රොක්කම වහලා යන්න බෑ කියලාම්. දැං ඊලඟට මංහිතන්නේ. ක්‍රේෂයාව ඒකත් වහල බෝඩර් තන් තැතැන්ගල අතරමල පාරල්ලයින්න කැලැවල්ල මිනිස්සුයින් ටිල නැගිටල බල්ලති ළමයි නෑ දැ මියෝක්කම මුහුලක නදිි පෙමණුස සසරේ එතකොට මේඒ ඔක්කම හටගන්න දුකක රාගෙන් ඒමනැත්තං දේශෙන් එමනැත්තං සමට වේ මයි එකක එකගන ගිල්ලා අන්තිමට ලමයි ලිගික හල්ල හහිට විකිනනවා. ඉරසිගලම මුළු ජීවිත කාලෙම ඒ වරති යේදන්න දෝනේ. හිතාගන්න මේ මිනිස්සුන්ගේ දුක මේ ගිතින්නේ අතචච පනිිමස්ස දුක්කස්ස නිසරණ න පජානන්ති මේ දුකින් නිදහස්වීමක් නං මේ ලෝක පේ නැ. මේ රටාව තියන කම්ම හේතු පල ධර්මතාවේ එකෙක් වෙනගේ ජීවිත තුළ හැදිනකම්ම මේකින් බේරිල්ලක් නෑ. එදකොට මේ තෘෂ්නාව අපි තෘෂ්නාව කියන එක තෝර ගත්තා ආස්පාදයේ ඇති කරන අරමුණට සිත ඇදිල යෑම. දැ මේක මේ කීමක් හැටියට ගණ්ඩිපා කීීම හටට ගත්ත් එක කීමක් හැටිටම නතරනය එක වාර්තාව එක රිපෝට්ටික. අදැකීම කැලිට ගන්න මොකදද ආස්වාදනීය ආස්වාදය ඇති කරල දෙන අරමුණට හිත ඇදලා යන්නවද නැද්ද එදකට එක තවන් නෝනවීම සබලන්ද ඒක තමන්ට තේරුම්ගන්න පුළුවන් තැනක් ඊට පස්සේ තේරුම් ගන්න පුළන් දෙන හම්බුවේ නොන් ඒ හිටත ඇදලා එන අරමුණට තමන් හසුවෙනවද නැද්ද හස වෙනවා ස්ස හිත ඇදිල ෑන ආරමට අසුවෙද්දී එක්ව ආසුුවවෙන්න පුළන් දෘෂ්ටියයකට හිීත ඇදිලෑන ආරමුණට හසු වෙද්දී එක්ව ආසවෙන්න පුළුවන් සීලවරතයකට ආත්ම දෘෂ්ටියට කාමිටම මේ හතර ග එකකට අර තෘෂ්නාවන් මෙ අහු වෙනවා. එඩකොට තෘෂ්නාව බුදුරජාණන් වහන්ස එකඒක විදිට තෝරලදිලා තියෙන මේ පරිසවෝම් පාද ධර්මය උන්හන්සේ තොරල දෙන්නේ සයවැදෑරුන් තුෘෂ්නාව මකදද. රූපය කෙරෙහි සිත ඇදීම රූපතන්ාව සබ්දය කෙරෙහි සිත ඇදයාම ශබ්ද තන්නාව ගඳසූද කෙරේ සිත ඇදයාම ගන්ධ තන්නාව රසය කරේ සිත ඇදයාම රසතන්නාව ඉස්පර්ශය කෙරේ සිත හැදිම විස්පර්තනාව අරමුණු කෙරෙහි සිත ඇදයාම ධම්ම තනාව එතුක මේ තෘෂ්ණාව තෘෂ්නාගෙන බුදුරජාන් වන්සේ බොම ලස්සන එකක් ලස්සන වචනයක් පාවච්චි කරලා තියෙන මට මතකයකි අජිත සූත්‍රයේ මට මත කර එක තියන්නේ අජිත සෝත්‍රය රජිතහන වනේ යානි සෝතානි ලෝකස්මිං ඒ යානවා සැඩ පහරවල් ගැන එකට තෘෂ්ණාවට බුදුරජන් වන්ස පාචකර වචටමකක්ද සර සැඩ පහර කියන එක කොහිටද මේගේ ජීවිතය නමති ජීවිතය තුළ යි තෘෂ්‍රා සැඩ පහර ගලන්නේ ඇතුළටද පිටටද ඇතුද පිටද ඇතුට තෘෂ්නාසට පාර ගලන්නේ ඇතුට ඇතුලට ගලන්න තෘෂ්නා සැට පහර සංවර කරන්නේ ආයතන සංවර කිරීමෙන්. එත ඇතුළට ගලන්න එක නැතු ගන්නේ. ෘෂ්නා මේ ආයතන වලින් පිටට ගලන වනමයි. ආයතන වලින් ඇතුළට ගලන්නේ එත ඇතුළට ගලන්න තෘෂ්ණාව. ඇස සංවර කරපු ගමන් තුෘෂ්නාව ගලන එක පාලනය වුණා කන සංවර වුණම පාලනය වෙනවා නාසි සංවර වුණම පාලනි වෙනවා දිවසංවර වුණම් පාලන වෙනවා. කයි සංවර වනාම පාලනය වෙනවා මනස සංවර වනාම පාලනීම. මේ ඇස කණනාසි දවකම් මනස අසංවර කරනවා. එතොටමකද වෙන්නේ තුෘෂනාව ගලන්නගන්නවා. ද හැම්ම මාධ්‍යයකින්ම කරන්නේ මේ තෘෂ්නාගංගාව සංවර කරන එකද අසංවර කරන එකද අසංවර කරනොනම් මේ තෘෂ්නාගංගාව ගලන වන ඒකට ඇැ විරත කරං හිටියෝත් ඒකට කන විවෘත කරන්න හිටියොත් නාසය දිව කයි විරත කර හිත් සම්පූර්ණ ගලන්නක හටද ජීත ඇතුළට ඊට පාසේ මුලු ජීවිතය අර්පුතයක් අර්බුද කරගත්ව න දම ක්කම මවාස කරන්න පසු පාශ්න හදන්නේ ජීවිත අරබුධය කරගත්තු අය එදකොට මේකේ බුදුරජාණන් වහන්ස වදාන මේ තෘෂ්නාව මේ සයවැෑදෑරුන් තුෂ්නාව තමයි කියනවා මේකට ප්‍රධාන හේතුවය එ තුස්නාව කියනක සන්ධස්ථානයක් මේ ජීවිත ඒ බුදුරජාණන් වහන්ස පෙන්වාදන දුක් උපදවන දුක නිර්මාණය කරන දුක බිහි කරන ආරි සත්‍යයමකදද දුක්ක සමුදේ යාරි සත්‍යයම ගත්ද තෘෂ්ණාව යායන් තන්නා යම් මේ තන්නහමක් ඇැද්ද පෝනෝ භවිකා යළි බවයේ හදා දෙන දඹල තන්නහා තෝරණ හෙටි පෝනෝ භවිකා යලි බවය හදා දෙන්න යයන්තන්න පෝනෝභවිකා නන්දිරාග සහගතා ආස්වාදීෙන් ඇලෙන සුළු අන දැකන ආස්වාධන අරමට හිත ඇදී ය. ආස්වද ඇලනෙන සුලු තත්්‍ර සත්්‍රාභිනන්දිනී ඒ ඒ තැන සතුටින් පිළිගන්න. ඒ තැන සතුටින් පිළිගන්න දැන් අපිගත්තොත් එහෙම මෙයා මනුසලු හිටිපෙක්කෙන උපදිනවා කියමු තිරිසනක් වෙලා ඊට පස්සේ එයා ඒක තමයි සතුටින් පිළිගන්න මනුසලෝ ටිෙක්කෙන පදිනා කියම අසුි වල පණුවක් වෙලලා එදවඩයා ඒ අසුවජ අසුජිවල තමයි සතුටින් පිළිගන්නේ මනුස්සලක උපණ්ණෙක් කෙන පෙරත එක් වුණා කියමු හහිට පස්සේ ඒක තමයි සතුටින් පිළිගන්නේ මනුස්‍ය ලෝක හහිටිපවෙෙක්කෙන වෙනත් ලෝක උපන්නොත් ඒක තමයි සතුටින් පිල්ිගන්න ඒ තැන සතුටින් පිළිගන්න තත් තත්්‍රාභි නන්දිනී සෙජතිී දගේ මොක අද. කාමතන්හා කාමයන්ට සිත ඇදයාම බවතන්නා බවට සිත ඇදියාම විභවතන්නා විභවයට ඒකන්නේ ඒක මංකු සමහරු කැමති උපතක් නැතුව ඉන්න. එතකොට උපතක් නැතුවන්න ආසරනයඉන්න උපතක් නැතු ඉන්න. එතකොට හේතු පල දහමට ඉඩක් නෑ ආ එම එතමයි උච්චේද දුස්වීට යන්නේ මරණින්මත්්‍යය කිසිවක් නෑ කියල බවතන්න වතියනෙක්ෙන යනවා සාසත දු්‍රී මරණින්මති සදාකාලක ඉන්ඩෝනය කියෙනනෙක් කෙන යනවා. ඒම තමයි මේක වෙන්නේ එතකොට මේ විදියට කාමතන්න අතියනෙක්ෙන බෞතික වාදරයනවා එතකොට මේ විදිට මේ කාම තන්නා බවතන්නා බවතන්නා කියලා තන්නාාව හිම් පිතිෙනවා ඊළකට තන්නවා හයාකාරට වැඩ කරන මේ ඔක්කෝම මේ සිතක නැද්ද මේ සිතක මේ සියල්ල තියෙනෝ. එදුකට බුදුරජාණන් වහන්සේ වදාලා බහනිනි ඒ විපස්සී බෝෂතාාණන් වහන්සට ඔන්න අවබෝධ වුණ යෝනිසුව මනසිිකාර අහු පඥ්ඥාය අභිසමියෝ නුවනින් මෙැහිකරද්දී ප්‍රඥාවෙන් අවබෝධ වනා මොකක්දබෝධ වුණේ. අවබෝධ වුණ මේ උපාධනය ඇතිවෙන්නේ තන්නාව නිසා කියලා. ඔන්න ඊට පස්සේ ඔන් අද අපි පටන්ගෙන එතනේ දලා. ඊට පස්සේ විපස්ස බෝෂතාණන් වහන්සේ විමසන්න පටන් ගත්තා මොකක්ද. කුමක් ඇතිකල්ලිද? තන්හාාව ඇතිවෙන්නේ කියල විම සන්න පටන්ගත්ත කුමක් ඇතිකල්ලිද තන්හාාව ඇතිවෙන්නේ. එතකොට උන්වහන්සේට කෙන මහනිණී විපස්සී බෝසතාාණන් වහන්සේට නුවනගිම සද්ධි ප්‍රච්ඥාවෙන් අවබෝධ වුණා වේදනාය කෝසති තන්නහෝති වේදනාපච්චය තන්හා තුෂනාව ඇතිවන්නේ විඳීම තියෙනකොටයි වේදනාපච්චයා තන්නා විඳීම නිසයි තන්නාව ඇතිවන්නේ එතකොට තුස්නාව ඇතිවන්නේ කොමක් තියෙනකොටද එහෙනම් මේ ලෝකයේ ආස්වාදනීය අරමුණක් කියල කැනමුකක්ද විඳින දෙය වි මේ විඳින දෙයක් නිසයි විඳීමක් තියෙන කොටයි තුස්්නාව හටගන්නේ විඳීමක් නැත්ත දං හොඳට කල්පනා කරල බලඩ ඔබ ඔබේ ජීවිතයට තුස්නාවක් හටගත්තන ආස්වාදනය අරමුණකට ඇදිලාගියානං ඇදිලගේ වින්දනයක් තියන එකටද වින්දනය නැති එකකටද දනයක් තියනට එදකට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙෙන මේ වින්දනය නිසයි මේකට ඇදිල යන්නේ කුමන් නිසාද ඇදිල යන්නේ වදනයක් තියෙන නිසා මොකේද මේ වින්දනය තියන්නේ ඇසින් හටගන්න ඉස්පස ඇසේ ඉස්පරිසයෙන් තියනු ඒළඟට කනේ ඉස්පර්සය තියනු නාසේ ඉස්පරිසය තියනු දිවේ ඉස්පර්සය තියනු කේ ඉස්පරිසය තියෙනවා මානසේ ඉස් පර්සය තියෙනවා මේ ස්පර්සයෙන් හටගතු ඉස්පර්සයෙන් තමයි වින්දනය හටගන්නේ ඉස්පරසයක් නැත්තන් වින්දනය යන්නේ ඉස්පර්සක් නැත්තක් විින්දන යන්න ඉස්පරසෙන් හටගන්නේ එතකොට ඒ ඉස්පර්සය ඉස්රස හටගන්න වින්දනය ඒ වින්දනය බුදුරජාණන් වහසේ දේශනා කලා තියෙන මොනවගේ කක්ද ඒ දනය වහා වහා නැතියන එකක් ව වෙනසින එකක්. මොුණක් මොකක් වගේ දුන්නහසිප මවක් දේශනා කළ. ඔවු ඒක වැස්ස වෙලාවට වතුරකට වෙහැයි බිඳු වැටිනෝ. වැැස්සවෙල්ලාවට වතුරකට වැැහි බිඳු වැටිෙනවා. ඒ වතුරකට වැහි බඳ වැටින්නකොට ඒ වතුරිය මොකක්ද හටගන්නේ. බුබුලක් හටගන්න. ුබුලි වැඩි විලාවක් තියෙන්නේ නෑ ඒ බිඩිලා යන. බුදුරජන් වහස දේශනා කරනවා මේ අරමුණු ගන්නකොට ඇහි නාසි ඩවි කයි මනසි අරමුණු ගන්නකොට ඇතිවන විඳීම ඒ වගේ කියනවා. නමුත්තර දිගට දිගට ඒක වෙනකොට අපට තේරරිින් ෙමකද එකට තියෙන විදීමක් වගේ දැන් අපි ගත්තොත් ගිනි බෝලයක් අරගෙන අපි කැරකවූත් අපිට පේන මොකක්ද වලල්ල පේන ඇත්තෙම හිතන වලල්ලක් නෑ නමුත් අපිට වලල්ලක් පේන අපි ෆොට එකක් ගත්තොත් ඒෆෝට එක වලල්ල තියනවා නමුත් ඇත්තත් ඇත්තම ගත්තොත් හිතන වලල්ලා නෑ එතන තියන මොකක්ද එ ගිනිි බෝලයක් එක ගින්නක් එක ගිනි බෝලයක් ලනෝකින් ඇදල කරකෝණකක් ද මේ වගේ විඳීම කියන එක බහහ නැසිනසි යන එකක් තියන්නේ නත් අපිට තේරන්න කොහොමද දෙගට තියෙනවා කියලා ඒකයි මේ තුෂනාවහට ගන්නේ ඒ පවත්වඩ වින්දනය තියක පවත්වන්න යාසා විදනය තියනක පවත්වන්න යාසා විඳින් ලැබෙනකට යාස මොක දේකතම තුස්නාවේ ස්වභාව හිත ඇදිල නවා හිත ඇදිලෙනකට දාස අපි ලස්සන රූපයක් ඇහැට පේනකොට මොකක් දෙ වෙන්නේ ඇහැයි රූපයයි විඤ්ඥානය එකතු වෙන ඇහහි රූපය විඤ්ඥාය එකතු වෙච්ේ බක් ඔන්න රූපය අඳුන ගන්නවා යඳනගන්න රූපය තමයි විඩින්නේ තකට ඇහි රූපය විං්ඥාය එක හම විඳින්නේ රූප එතකොට කනයි සබ්දය විඤ්ඥාය එකුතු න දිින්නම කක්ද නින්නේ සබ්ද. නාසයයි ගන්ද සූඳයි විඤ්ඥානය එකතුන හම වින්නේ ගන්ධ සුවද. දිවයි රසයි වි්ඥානය එකතු හම විදිින්නේ. රස්ස. කය පහසයි විඤ්ඥානයකතු නම විදිින්නේ. පහස මනසයි අරමුණු වි්ඥානය එකතු නම විදිින්නේ. අරමුණු විදිනවා. මේ විඳිද්දී මේ විින්දනය කරද්දී. කද වෙන්නේ ආස්වාදනීය අරමුණක් නඟ ඒක ඒ විඳීම ආස්වාදය ඇති කරන දෙයක් නම් ඒ විඳීම මොකදද වෙන්නේ ඒකට ඇලින ඇලිනෝ ඇලී ඇලීගිහාම ඒ මොකදද තුෂනාව තුස්නාව ඇලි ගියහම තුස්නාව එතකොට විසදුමක් නෑ ඊට පස්සේ ඒ අනුව තමයි ඔවක්කොම කල්පන කර නිති බුදුරජාන් වහස දේශනා කරන මේ විඳීම නිසා මේක වෙනවා කියලා. විඩින් කීත් ධර්මය විස්තර කරනවාද. තුනක් විස්තර කරනවා සැපවේදනා දුක්වේදනාපේක්ෂාවද මේ කොයි වේදනාව ගත්තක් මේ වේදනාව බුදුරජන්වාසේ දේශනා කරනවා එක්කො ඒ වේදනාව ඇහේ ඉස් පරසි හටගත්තු විඳීමක්. ඒම නැත්තං කනේ ඉස් පරසිං හටගත්තු විදීමක් ඒම නැත්තං නාස ස් පරසි හටගත්තු විඳීමක් ඒම නැත්තං දිවේ ඉස් පරසිෙන් හටගත්තු විදීමක් ඒම නැත්තං කයි ඉස් පරසි හටගත්තු විඳීමක් මේ විදියට වේදනා විඳීම එදකොට මේ වඩීම බුද්ධ දේශනා ඇතියෙන කොහොමද දීබුුල ඇතිවෙලා දීබුුලක් කැතිවිලා නැතියෙනගේ සුලු දෙයක් කරහා හිට ඇදිලගේ හිල්ල බලන්ඩ වෙච්ච දෙයක් දීබුබුල කටගන්නවාගේ සුළු දේකට හිට ඇදිලග හිල්ල දැන් අපිට මේ ගැලවෙන්න බැරි විදියටටම මේ අහුවිලනයඉන්නේ ැලූ ැල්ලමට අපිට හිතු නෑ මේක දී බුබුල්ලක් වගේ ඇතිවේ නැතිවුණනා කෙලා මොකද හේතුව මේ විඳීමේ ඇත්ත ස්වභාවය වැටවනේ වැටිවඩේ නැතිනිස් ඇයි හිටි මවලදීනවන්නේ ම විශාල් දෙක ඇ බුද්ධ දේශනා විඥානය විස්තර කරන්න කුමක් ඇටිටද. මායාවක් හැටියට එතුන මායාව විඳීමට එකති වෙලා නැද ඇයිදැ ඇරු ඇවි විින්දනය කටගන්න ස් පර්සයෙන් ඇත ස් පරිසයකිවාම? ආධ්‍යාත්මික ආයතන හයයි භාවිරායතන හයයි විඤ්ඥානය එකතිවල ඇති මයාම එකතු වෙලා මායාකාරය. එකකොට විඳීම හටගන්නකට විදීමත් එක්කම මයාව තියනවා. ඒ විදීමත් එක්ක තියෙන මයාාව නිසා තමයි බීත මේකට ඇදීල යන්නේ හිට ඇදීල ගීල මේක ගැලවෙන්න බැරි මට්ටමටම ඉන්නේ. ඉති අ... සාමානි මහා පින්වන්ත වීරයෝ ඒක වෙනස් කරගන්නවා.ීරියෙන් නෝනිිග වෙනස් කරගන්නවා. වෙන ක්‍රමකට වෙනස් කරන්න. හීනවීරිය ඇතිකෙනාට මොකූත් කරන්න බ හිීනවීරය ඇතිකද බුද්ධකාල හිටියන් අ භා කාල චූල කාල කෙළ දෙදිනවා. එක ම ඒ දෙන්න බිශ්සස්ගයේ. විිශසස් ගිහිල්ලා ඔය. ැත්වූරට ගිය කියෙල ධර්මයකිරේ පැහැදුනේ මහකාල අයියා එය චූල්ලකාලකෙන් මල්ලි. මහකාල පැහැදුනේ ඒගොල්ලු කසාාර් බැඳල් නම ඉන්නවා මේ ඇත ගංවල මේ වෙන බිශස සැවිල්ලා. ඊට පැස්සේ මහකාල පැවිදි වුණා පැවිදිවලාන්න විත්ත ඉඩ දුන්නේ දකට රට පැවදුුණ කල මේ රටවනව තින්නේන. මේ රටා විදිරම තියනවා එන එක නවත්ත ගන්න තියනමකින්ද. මාර්ග නිවන් මාර්ගෙන්තම ැනවත්ත ගන්න තියනෙ. එතටේ මාර්ගයේ වඩන්න ගත්තා මහාකාල එතකොට චූල කාල කල්පනා කලා මයා මොමත් ගෙදරයන්න එහෙන මත් අජත්තික මානවා කියල ම මහන වුණනා අයිය මහන වුනා කියලා මල්ලි මහන වුනාට මාර්ගය වැඩිවෙනේ ඉති දැන්ගන්න ඔහොම වෙලා දැන් දවසක් ම රිකාය වඩිද ගෙදරට කිය මල්ලි ස්වාමිනාස චූල කාල. ගිහමයා බැඳපු කෙතර මේ නෝන ආරදනා කළ දානට එන්න කියලා බන්න කියන්න. ගෙල දානට කියිය ගෙතර දානය වෙල්ලඳවා වැඳල බනත්ආග හිටියා යන්ඩ ලෑස්තවන ආ දැංගිතින් විලි ොර කිව්වා සරන්දුන්න සරංකම තුන දැන් ඇඳදගනීම මේවා කිව අපි දාලා අපිට හොරයගේ හිල මනක කරන්න. කියල ඇද ගණින් කිවව මේවා ඒරවා සමඟද වනේ ඇයි හිතට කිසිම සවයක් නෑ උපන්න වීරයක් නෑ උපදවාගත්තු ගුණයක් නෑ ඒක ඇවුණේ නිිකන් මේ හැවගලවන්න සිවරයින් කළ. අයික කල ඔන්න සරන් ඇද ගත් වඋන්න ගෙර ෝද. එතකොට අයියගේ උන්ද එත් කල්පනා කළ මොකදද හරි මල්ලිව ගෙන්න්න ගත්තා නංගී මාත්ගෙන්න්න ගන්නන් කිය්වා. කියල ඔන්න ආරාධනා කර දාන්ට වඩිඉන්න කියලා ආරධනා කළ හම බුදුරජාණන් වහන්සේ ගලකව මෙන්න මෙම සාමින අ අමල්ලිසි රුවැරල දන් වන්න ආදනාවක් කළ දානට කියල මේ භාගිතන් වහසේ නම් දානයට මේ මං වඩින්න හැ භාරගත්තකි කන බුදුරජන් වසේ චරිකා වැඩට දන්වේ ගමට වැඩලා ආරධනාවේ බුදුරජන් වන්ස හා භාරගණ්ඩයකිවවා ඇයි උන්වහස දන්නවාමරහතන් වහන්සේ කොල්ලන්න බෑ ඇයි අර තුෂ්නාගග ගලන්නේ නෑ දුෂ්නාගංග නෑ පටි සම්පාද නෑ ඊට පස්සේ ගෙදරට වැඩිය ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධනය වනදල යවුරලා මහාකාල තෙරුන්ට කියනවා මහාකාල ඉන්නං ගබ අද ධර්මය කියන්න කලා බුදුරජන් වහන්සේ සංගත්තක පිටත්වෙන. අධන්නති මිනිස්සු කලබලයනවා හරි වැඩ එක විපතක් වෙලා මොකද කළ නුත්තු හොතමයි දාාන්ට වෙල බණකයෙන් අතරලා මේ විපත් යවුුණේ ඔන්න දැම් බුදුරජන් වහන්සේ මේ මේ උන්නහස ව නතර කොල්ලම කියා ෝඩ මිනිස්ස එක්ටලබලයි නොනේද අර්ථහයා ගන්න බැරුවර ඉති ඒ බන්න කිව්වා බණකුවම් පස්සයා අට ඒ ඊටපුේ නෝනල ටික ඇතුම් අකුල්ලන් හිටියමේ වෙලාට පටන් ගන්නන් කියලා ද බණෙලේ හන්ඩ ලැහස්තුනම අර වගේ හා එ එම ඇැවිල්ලි කොහේද හා දැ මේක ඇඳගන්න කියලා සරන්දු වන්න මොක ද වුණේ උන්වහන්සේ අහසට ටික ටික පොළවෙෙන් උඩට යනු අහසට කියා න්ටික බලන් හිටිය කට ඇර ඇයි ගෑනුන්නේ උපාය වැරදුුණ වැරදුනා එතකොට බලන්ඩ අර කලෙන් හිට උන්වහසේ හෝුනිය මකක් නිසාද ඒ පටිි සවපාද ධර්මය පඩි සවම්පාදය තමන්තුල ක්‍රියාත්මකවෙේද්දි ඒකට එරහිව උපදවාගත්තු ධර්මයක් නෑ මාර්ගයක් නෑ. ඒකයි. ඒකට උපදවාගත්තු යම් කිසි සුලු දෙයක් තිබුණ නම්. ගැලවෙන්ඩ පුළුවන් ඒයි. එතකොට පඩි සම්පාද ධර්මය හරි පැහැදිලිව පේනවා මේ පුද්ගලයා රැදිිලයින්නන්නේ මොකෙන්ද තෘෂ්නාවෙන් ගැදිලා ඉන්නේ කොහොමද තුෘස්්නාවෙන් නැදිල ඉන්නේ ආස්වාදනය අරමුණට සිත ඇලි කෙහිල්ලා. ආස්වාධනය අරමුණට සිත ඇදිලා සිත ඇදි ලගිහින්ට නආස්වාධනය අරමුණට එදකොට ඉපස්ස බෝසතාණන් වහන්සේ කල්පනා කර මේ බිඳින දේට සිතය ඇදි හි ඒකයි මේ තුෘෂ්නාාවට ගන්නේ එදකට විඳන දෙයක් තියනකං තුෘෂ්නාව හටකන්න අවේදනා පච්චයා තන්නා ඊට පස්සේ විපස්සී බෝසතාාණන් වහන්සේ නුවනෙන්ග මසනවා මේ විඳීම තියෙන්නේ කුමක් නිසාද විඳීම තියෙන්නේ කොමක් නිසාද එදකොට විපස්සී බෝසතාණන් වහන්සේට අවබෝධ වන්නවා විඳීම තියන්නේ ඉපර්සය නිසා ඉඳිමතියන මක නිසාද. ඉස්පර්සය නිසා ඇතුර මේ ස්පරසය බුද්ධ දේශනා විස්තර කරන සයාකාරය මොනවාදී ඇසේ ස්රිසය කනය ස්රිසය නාස ඉපරිසය දිවේසයයි මන හේතු පල ධර්මතාවය හේතු පල විදියටම බලන්න වන මගේ හිස් පරිසිය කෙල බැලුවොත් න්න වැරදුනා සුමනාග ස්ර්සය සුජාතාගේ ඉස් පරිසය කෙල බැලුවොත් වැරදුනා එ මොක දේතු වැටහෙන්න එතකොට මේක වැටහෙන්ටන කොහොත් බලන්න තියෙන්නේ. ඇසේ ඉස්පර්සය කන ඉස් පරිසය එ එතකොට මේ ලෝක යම් තැනක ඇසක්තියේ නොද එතන ඇසේ ඉස්පරිසිය තියෙන මේකළල අම්තනක මේ ලෝකයේ කනක් තියෙනවාද එතන කනීස් පරිසය තියෙනවා මේ ලෝකී අම්තැනක නාශයක් තියෙනවාද එතන නාසේ ඉස් පරිසය තියෙනවා මේලෝක අම්තනක දිවක් තියෙනවාද එතන දිවේස් පරිසේ තියෙනවා මේ ලෝක යම්තැනක සරීරයක් තියෙනවාද එතන සරීරස් පරිසය තියෙනවා මේ ලෝකී අම්තැනක හිතක් තියෙනවාද තිය දංඟගලක අපිට පියන මේ චටි සත්තු ඉන්නො මේ ඇසක නාාසිීය තියෙන. එන ඒ සතාටත් ඒ විදිටම ඉස් පරිසේ තියෙනවා. ලොකු සත්තු ඉන්න. ඒ සතාටත් ඒ විදට ම ස් පරිසේ තියෙන. මොහද සත්තු ඉන්නවා ඒ සතාටත් ඒ විතට ම ස් පරසිේ තියනවා. විජධදා ජාතිීන්න මිනිස් ව අතරේ හැමෝටම ඒේවිදියටටම ස් පරසේ තියනවා මොකදේ ඉස් පරසේ ඇසේ ස් පරිසේ. නාසේ ඉස්සය දිවේ ඉස්පසය කයේ ඉස්සය මනස ඉස්පරිසය. එතකොට ඉස්පරිසය කියන්න මොකක්ද තින්නං සංගති පස්සෝ තින්නන් සංගති සංගති කියන්නේ එකතුවීම තුන්නක එකතුවීම ඉස්පරිසයයි. මටබද අප පොඩි කාලිගනග ඇත ගැටීම ස්පර්සියයි කියලා. අරමුණු ගැටීම. ඒ අරමුණු ගැටීමක් නෙමයි වෙන්නේ අරමුණු එකතු මගත මේ කාල ගැටීම කියෙලා අදහස් කර ත්තති වචනි තමයි. මොද අපට තේරුණේ නෑ. තින්නන් සංගති පස්සු සංගති සමවායෝ කේල වචන ධර්මී විස්තරවවා. සමවායෝකැන එකට එකතුවීම සංගතිකයන එකතුවීම මොකත් එකති වෙන්නේ. තිින්න්නං තුනක් තින්නන් සංගති පස්සූ තුන්නක එකතුවීම ස්පරිසයයි. මොනදේතුන ඇසේ ඉස් පරිසය වෙනකොට ඇසයි රූපයයි වි්ඥානය. කනය ඉස්පරිසයකයන් කණනායි සබ්දයයි වි්ඥානය නාස ඉස්පරිසිකන්නේ නාසයයි ගඳසුවදයි විඤ්ඥානය. දිවේ ඉස්පර්ශයකිවේ දිවයි රසියයි විඤ්ඥානය. කය ඉස් පරිසයකිවිය කයයි පහසයි විඤ්ඥානය මනස පාසකි මනසයි අරමනුයි ව්ඥාන. එතකොට ඉස්පර්සය හටගන්නේ ඔය හයි ඉස්පර්සිය හටගන්නේ යම් තැනකද විදීම හටගන්නේ එතන. විඳීමහට ගන්නේ යම් තැනකද තන්නාාවහට ගන්නේ එතන. තන්නාවටගන්නේ යම් තැනකද උපාධන හටගන්නේ එතන උපාගාන හට ගන්නේ යම් තැනකද බවිහටගන්නේ එතන බවහටගන්නේ යම් තැනකද උපදින්නේ එතන. එතවොට එහෙමන දැම් බලන්නමි ආයතන හයිම උපදීම ආයතන හම භවය හැදිනවා ආයතන හයේමතුම් තෘෂ්ණාව හැදිනවා ආයතන හයේම විඳීම හැදිනවා යතන හයේම ඉස්පාර්සය හැදෙනවා. ඉස්පාරසියෙන් ගැලවින්න බෑ කියන කාරණය බුදුරජාණන් වහන්ේ උපමාවකින් පෙන්නුවේ. අර්හාමගාපු ඔවු ගව දෙන්නගේ උපමාව ඇයි ගවදෙන හම ගැවර අපිට පොඩ්ඩක් හිතන්න නිම් පොඩ්ඩ හමගහප ගවන ප පොඩ්ඩ පොඩිතුවාලය කවත් මැසංගෙන් කෝදරුවන්ගේ බේනතින මාරු නද එකර මුළු හමක්ම හමම ගල්ුවලනන් ේරෙන තැනත් යෙනනවද ති බුදුරජාන් වහස වදාලා ඒ ගවදනට වතුරට බහින්න බැෑ ඇයිඒ. වතුරයින්න සත්තු හපනො. ගහකට හේත්තුවෙන්ට බෑ ගාහන්න සත්තු හපනෝ. එලිමහන ඉන්නත් බෑ. එලි මහරන සත්තු හපනො මේ වගේ කියනවා ඉස්පර්සය ඉස්පර්ශයාවට පස්සේ විඳීමෙන් මගාරන්න පුළුවන්ද. විඳීමෙන් මගාරීන්ට බෑ හිස් පර්ශය ආවාහම විඳින්නවා මයිවිඳින්වා මයි. එතකොට ඩැම්බලන් කල්පනා කළ ය හොතට මතක තියාගන්ඩ තින්නං සංගති පස්සෝ තුනක එකතුවීම ඉස්පාරිස යයි. එතකොට එවිපස්සී බෝෂතාාණන් වහන්සේ ආය විමසන්න ගත්තා මොකදද? මේ ඉස්පාරසය ඇතිවන්නේ කුමක් නිසාද කුමක් නිසා ද කියලා. එදකොට විපස්ස බෝසතණන් වහසට අවබෝධ වුණා ඉස්පාරසය ඇතිවන්නේ ආයතන හය නිසා සලායතන පච්චයා පස්සෝ මුණදී ආයතන හය ඇසගන්න නාසය දිව. හය මනස ආයතන හය. දංආය මතක කාපනා කර ඉස් පර්ශය ගැන. ඉස්පර්ෂයකිවියම ගක්ද තුනක එකතු වීම. තින්නං සංගති පස්සු තුනතු වීම ස්පර්ශයයි. මොනාදී තුන්න ඇස රූපය වේඥානය. දඟපිය කිිතර ගමු ඇස රූපය විඤ්ඥානය එකට කියන්නේ ඇසේ. ය ඇසේ ඉස්පරිසය කිව් හම කරුණු කියයිද කරුණුත් තුනයි මොනවාදේ ඇසයි රූපයයි විනාානය ඇසයි රූපයයි විඤ්ඥාණයකෙන් ඇසේ ඉස් පරිසය එතකොට ඇසේ ඉස්පර්සය වෙන්ඩ එතුට කරුණුත්තුනක් එක තුනානේ මොනවාදී ඇසයි රූපයයි වින්න දැන් එතකොට අප ඊට පස්සේ ඒළට ප්‍රශ්නයමකක්ද ඒ ස්පරසිය ඇති වුණේ ඇයි මොකක්ද ස්පරසිය ඇතිවෙන්ට හේතුුණේ එතකොට අවබෝධ වනාාමකක්ද ඔව එතන හය අි ගතුත් ඇස එතකොට ඇසක් තිබුණ එතකොට ඇසක් තිබීම නිසා ඉස්පරිසිය ඇතුුණා ඇසක් තිබ නිසා ඇති චිස්පරසියමකක්ද ඇසයි රූයයි ්ඥා කහොනතිටාවේ. දේශනාාවතියනවා දොයංකෝ පටිච්ච භෙක්වේ විஞඥ්ඥානස සම්භවෝහෝති. මහනෙනි දෙකක් නිසා විඤ්ඥානය උපදී. ඇසත් චක්කුංච පටිච්ච රූපයේ උපජ්ජති චක්කු විඤ්ඥානං ඇසත් රෝපයක් නිසා විඤ්ඥානය උපදී තින්නම් සංගති පස්සෝ ඒ තුනේ එකතුවීම ස්පර්සයයි. එදකට විඤ්ඥානය උපදින්නේ තුනක් නිසා නමේ දෙකක් නිසා මකදද දෙක ඇසයි රූපයයි ඇසයි රූපයි නිසා ඇසේ වි්ඥානය උපදනෝ. ඉළඟට කනයි සබ්දයයි නිසා නේ විඤ්ඥානය උපදදි නවා එතකොට දැන් මෙහෙම කල්පනා කරන ඇසයි රෝපයයි නිසා ඇසේ විඤ්ඥාණය උපද නෝව එතකොට එතන කියත්ති නොද ඇසයි රෝපයන් නිසා ඇසේ විඤ්ඥානය උපදී කියති නොද තුනයි හොදර බලන්නනොකායි කල්පනා කරල ඇසයි රෝපයයි නිසා ඇසේ වි්ඥානය උපද දැන් කියති නොද තුනයි මකක්දී ඇසයි රෝපයයි ඇසේ වි්ඥාණය හොදට හගඩ ඇසත් තරූපයක් නි ඇසේ විඤ්ඥානය උපදී. එතකට කිය නො විතන තුනත්ති නොමකක්දේ ඇසයි රූපයි වි්ඥානය. එතකොට ඇසේ විඤ්ඥාණය උපදීන්ද හේතුුණී දෙකයි. ඇසයි රූපයයි ඇසත් තරූපයක් නිසා ඇසේ විඤ්ඥානය එකතු වුණ එතකොට තුනයි ඒ තුන නිසා ඒ තුන තමයි තිස් පර්සය. තුළ නිසා විඳී හටගන්නේ එතකොට කන්නයි සබ්‍යයි නිසාකාණය විඤ්ඥානය උපදී එතකොට දැන්ගේ එතන තුනයි මොනවාදේ කාණයි සබ්දයයි ඒ දෙක නිසා උපන්න වි්ඥානය ඊළඟට නාසයත් ගඳ සූදන් නිසා නාසේ විඤ්ඥානය උපදී එතකොටගී අ දෙතන මොනවාදී නාසයයි ගඳසුවඳයින් විඤ්ඥානය. එතකට නාසයයි ගඳ සූදයිකෙන දෙකයි. එ නාශයයි නාසයි ගඳ සූදයි නිසා නාසේ විඤ්ඥානය ඇතිවුණ. එතකොට එතන කිය දැන්තියෙනවද තුනක් තියනවා. දිවයි රසයයි විඤ්ඥාණය. එතකට දි දිවට රස දැනු ඔන්නදිවට රසය ලංගුණා. එතකට මොකද වෙන්න දෙකක් ති නවා එතන දිවයි එක දැන ගත්තා එමකත්දුණේ විඤ්ඥාණය හටගත්තා එතකොට තුනයි කයයි පහසයි දෙක නිසා විඤ්ඥාණය හටගන්න ඇතුවට එතන කියීද තුනයි කයයි පහසයි වි්ඥ කයි විඤ්ඥානය ඒ තුන එක තුුණ ඔන්න මන සතියන මනසට අරමුණක් එනෝ. ආවාහම මනසට අරමුණක් කෙනකටම දැන ගන්න ඒක මනෝ විඤ්ඥානය එතකොට එතන කියත් තිනවාද මනසයි අරමුණයි විං්ඥානය එතකොට විඤ්ඥාණී හටගන්ඩ කරුණු කියයන් ඕනද වි්ඥාණය හටගන්න කරුණු දෙකයි දැන් කියන් හෙනම් ඇස වි්ඥාණය ඇසයි රූපය නිසා කියලා කිය එතකට හරි නිසා ඇසේ විඥානය හරි කයිවි්ඥානය කයයි පාසයි නිසා කයි විඤ්ඥානය හටගන්න මනසේ විඤ්ඥානය මනසේ අරමුණ නිසා මනස විඤ්ඥානය හටගන්නේ. එදකොට නාසවිඤ්ඥානය ඥාසය ගඳසුදයි නිසා නාසේවි්ඥාන කණී විඤ්ඥානේන. විඤ්ාන හටගන්න කොහද. දැවුණ මේ බලගඩි බුද්ධ දේශනා විස්තර කරන හැටි. චක්කුම් පටිච්ච රූපයේ ඇසත් රූපයත් නිසා උපද්ජති උපදී චක්කු විඥාන ඇසත් රූපයක් නිසා උපදින්නේ ඇසේ විඥ්ඥාන යැයි එන විඤ්ඥාණි කොහි උපදදින්නේ ඇසේ. වි්ඥාය උපතින්නන රූපය නෙම. විඥානය උපතින්න කොයිද ඇසේ. ඊළගට විඤ්ඥාන උපතින්නේ කොයිද කනේ. ඊළකට විඤ්ාන උපතින්නේ කොයිද නාසේ. ඊළකට විඤ්ඥාන උපතින්න කොයිද දිවේ. ඊළකට විඤ්ානය පතින්න කොයිද කයේ. ඊළකට විඤ්ඥානයපතින්නේ මන ස. එලං විඤ්ඥානයේ බාහිගර තැනකු පතින්නේ නෑ? දැන් විඤ්ාන උපදන තැන අපිට මේක තැවත් තේරුම්ගන්න පුළුවන්. එඩකොට විඥ්ඥාණය උපදින්න විශේෂ තැනක. සාමාන්‍ය තැනක වි්ඥානය උපදින්නේ නෑ එකට විං්ඥාන උපදි විශේෂ තැන් කියත් තිෙනවාද. හයයි මොනාදී විශේෂ තැන් හය. ඇස කන්න නාසේ දිව කාය මනස මේ හයි තමයි ්ඥාය උපදන්නේ ඩැන් අපි අපේ ජීවිත අපි පොඩිකාලි එමනැත්තඟේ තරුණවායස එහෙම නැත්තන් ධර්මය ඉගෙන ගන්න කලින් අපට තේරුුණාද රූපයක් බලද්දි ඇහි විඤ්ඥානය ඉපදිලා මේ වෙන සිද්ධක් කියල දන්නේ සබ්්‍ය කණෙන් අහද්දි අපට තේරුුණාද කී විඥ්ඥානය පදිලා මේ වෙනවා කියලා නෑ නාසියට ආග්‍රහණය ක රද්දි අපට තේරුනාද නාසි විඥානය හරහමක වෙනවා කියලා නෑ දිවට නසවි ද්දිය අපට තේරුුණාද දිය වි්ඥාය රහමයක වෙනවා කියලා නෑ කයිට පහස දැන ඉදිය අපට තේරුනාද කයි විඤ්ඥානයරාමයක වෙනවා කියලා නෑ මනසට අරබුණු එද්ද අපි හිත හිතා හිිය. එක්වේ අරමුණ රාග සහිත අරමුණක් අපි ඔහහි සරාගී විදිට හිත හිද හිටියා එහෙමනත්ච එක දේශ සහිත අරමුණක් අපි දේශයෙන් හැපි ඔහේ දේශයෙන් පුපුර පුරා අපි හි කල්පනා කර කර හිටියා එහම නැත්ත නිකම් මුලාවෙච්චා අරමුණක් මුලාමට පත්චවී අප හිත හිත හිටිය අපිට මෙම වෙලාද නැද්ද මෙම වෙලා තියෙනවා එහෙම වවී අපි හිටියා ඔහේ හිටිය ොට නොත් අපි දනගන ේ නෑ මෙතන මෙහෙම සිද්ධි මාලාව අපේ ජීවිතය තුළ වෙමින් තියනවා කියලා අපි දනගනට නෑ ධර්මය ගෙන ගන්නකම්ම දැන් අපිට අවබෝධ වනේ නැතත් අපි අහලා නැද්ද දැන් මෙහෙම දෙ මේ වෙන්නේ කියලා අපි මෙහම දැන් දැන් වෙන්නේ කියලා අපි දැ අහලා තියනවා මේ අපි මේ ඔක්කොම කතා කරන්න දුක ගැන්න මේ හමක්ක මොකේ දයිති. දුකටයි අපේ දුකේ ඇන්ජිමි දුකනමති ඇජිමේ කෑලි තමයි මේ ගලෝගලෝ මේ බලන්නේ ඒබ බල්න්නකටම අප තේරුම් ගන්න පුළන්ගෙන මේක මැවුකාරයකුගේ වැඩක් නෙවෙයි මේ බේ හට ගත්තු දෙකුත් නෙමෙ මේක මේ හේතු සමෝහයකින් හේමුස් හේතු සමෝහයක් නිරන්තරයෙන්ම වැඩකර කර සිද්ධ වෙන එකක් ඒ සමෝහයක් නිතර තර නොනවත්වා වැඩකිරීමෙන් සිදුවෙ එකක් කියලා අිට මේක තේරුම් ගන්න පුළුවන් කමතියෙන්නේ. ඉතින් පින්වත් මේ ආයතන හය ආයතන හාය තමයි මේ දුකට වමොනා කරන දොරටු සැපේවව. මේ ආයතනහයි නමේ අපිට මේ ඇහෙන් නෙමි දපිට මේ රූපි පෙන්නට පාර කැපවේ ඇහැ එතකොට එතක ඔබ හිතන් ඩිපාාවේ ඇහැ නොපෙනු නොත් අපේ පස්නීවර වෙයිදී. කණ කණෙන් ඇහෙන් නැත්තං ඇට පේෙන් නැත්තන් එහෙම යර වෙන්නේ නෑ ඇයි මේ ලෝක තියෙනවා සමහර උප ඇති බුදුරජන් වස දේශනා කළ ති නෙවට අසං්‍ය සත්ව කියලා. අසඥ්‍ය සත්ත කියන්නේ සඥඥාවක් ගන්න නෑ නමුත් තිත නීපදිලායින්නවා. දැන් අපිට සංඥාවක් ගන්න ඇති අවස්ථාවක් අපේ තිබුණත් මොනව ්‍යවස්තාවක්ද ගැබුරු නින්ද දෙ අපි ගැබුරු නින්දේ අපි ඉන්නව කියමු දැ ඔබ සහර අවස්ථල් පරේෂන් වලට එහෙම ඔබ සිහිනැති කල නැදද සීනති කරම ට ගැබුර නින්දක් ගියයාාවගේෙන. ඇරිච්චගම ප්‍රශ්ටික ආපෝ ය විදිීරම නැන්ද. පසනටික ආප අය විදිරම තියෙනවා ඇති මේ වගේ සමහරු හිතනවා නෑ මේ ආයත නහය නිසානේ අපි මේ දුක්විදිින්නේ එක්කො මේ සිතයිකයයි නිසාන අප මේ දුක්විදිින්නේ එහනම් මේ දුක්විදිින්නේ සිතයිකයය නිසානන් කුමක් නැත්තන් ඒ දුක නැති වෙයිද. සිතක් අයත් නැත්තන් මේ දුක නැහැනො. කෙනෙක් කල්පනා කරනවා මේ හරියට තේරෙනු නැතික්ෙන ඇ ඇත්ත ති බැලු බැල්මොට මකක් පන්නනද. ඇ අප හිතකින් හිතනවා කයක් පාවච්චි කරනවා. ත කයටත් දුක් ලැබෙනු. හිතරත් දුක් ලැබෙනවා. කයටත් දුක් ලැබෙදදී සිතරත් දුක් ලැබෙද්‍යපට හිතනවා දුක් ඇති හිතන නිසානේ හිත හිතන්නත් නැත්ත. කල්කුත් නැත් අපි මේකින් නිදහස්න කියලා හිතලා සමහරුමොකද කරන්නේ මේ සිිතකාය ආරමුණු නොවෙන්න්ඩ සමාදී වඩනෝ. සිතක අරමුණු නොවෙන්ඩ සමාදී වඩනෝ. සමාදී වඩල ඔන්න සමා සමාදී වඩල 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 වඩ සමාදී දුණු කරලා ඔන්න අය පුරුදු කරනු වන්න කයදැන්නේ ඉන්නේ. සිත දැනනි ඉන්න එකොට තේරෙන්න්නමකද්දී සමාධීෙන් එන්න වෙලාට කයත් නිරුද්දයි. සිතත් නිරුද්ධයි කියලා. අයි සමාදීෙන් මිදනෝ. මිදුනට පස්සේ ආර සමාධී මිටිල ආවට පස්සේ අර පරණ කලින් නින්දෙන් අවදියනොට අ ආර්ිකක් වෙනසත් යේවී. අලුත් භවක්තියේ ෆ්‍රේෂ් ගතියයක්ත් ය. එතකොට රැවටෙන්වා මකක්ද එහෙන බං ඇතිකරගත්ත සමාදී හරි. ඇයි සමාදී මිදුනහ මටනිකං ෆ්‍රශ්ගතියක් තියෙනවා. ඒ වස මකද කරන්නේයා ආසා කරනවා එතැන්ට එතනම කද තියන්නේ විභවතන්නහා විභවතන්නා තියන යම් මාකාරයකින් යම්තනක තුෂ් නවක් ඇද්ද එතන උපාධානය තියනවා උපාධානය යම්තන කැද්ද එතන බවයි තියෙනවා භව යම්තන කැද්ද විපාග පිණිස කරම හැදනවා එතන ඊට පස්ස උපදින්නවා සංඥාවක් නැති ලෝකෙක බලන බුද්ධී බුදුර කරනකුට මිසාක් සංඥාවක් නැති ලෝකයක් තියෙනවා කියලා වෙන කවුරුනං මේ හොයා ගණ්ඩද එයි සාමාන්‍ය ලෝකයට යන්තංවත් ගෝචරවෙයිද මොකක්වත් නැති තැනක් නෑ නිඩ අපි ගබද කලුවර ආකාස දැ කිසිම ඔප්පුකරණයකින් ජීවපන්නේ එතු එතන ඉපදීමක් තියනවා ඉපදිච සත්තුව ඉන්නවා කියලා ක වන්න කවුරුවත් දැන ගනීද බුදුරජන් වසි දැනගත්තන්නේ මෙතන තිපදිලලායින්වා මෙතනත් තිබි සත්තුව ඉන්නවා කියලා. සංඥාවක් නැති ලෝක තියෙනවා. ඒ ලෝකයේ කර්මේ පාක තියෙනකං ඉඳලා එකෙන් ආයෙත් චුත්ත වෙනවා චුත වුණට පස්සුමකද වෙන්නේ. ආයමත් චුතියක් යම් තැනකද උපතක් එතන තියනවා. යනි මේ ස්වභාවය නිසා මේ ආයතන හය ඇස කණ නාසේ දෙවකය මානසකන ආහිතන හයෙන් නිදහස් වෙන්ඩ නම් ආහිතනහය උපද්දෝන රටාාවෙන්ම නිදහස් වෙන්ඩ ඕනේ දෙ අපිට ආයතන ඉපදුනාන අපි පේරාත්නය එක මැරුණ අපි අපි කවුරුත් කලින් ආත්මි මල්ලා කලින්ත්ය නොමැරෙන්න්න මොත්මය උපතිනවාද නෑනේ අපි කලින් ාත්මි මැරුුණ අපි දන්නේ අපි කොයි හිටියද කොතන හිටියද මක් වෙලාද අපි මල්ලේ කියලා. හොන්න අපි මෙරුණා. මැරිල්ලමකද වනේ. මැරිල්ල කර්මානුරූපව ඒකිවි භවයට අනුව. කර්මවිපාකයේ හැදිල තියෙනට හටාවට අනුව මවකුසකට ගිය. මකදදගිය විං්චානය. ඒ විඤ්ඥානයේ මවකුසකට ගිහින් ඒ මවකුසේ තමයි කරුණු සාධ කරුණු කාරණ එකතු වෙලා ඇහැක් හැදුුණ කණකුත් හැදුනා නාසයකුත් හැදුනා දිවකුත් හැදුනා කයකුත් හැදුුණ මනසකුත් හැදුනා. ඒන්නේ ඇහිත් වැඩ කරන්න පුළුවන් මේ චිත්්‍රස්භාව කනිත් වැඩ කරනවා මේ චිත්‍රස්භාවේ නාසේත් වැඩ කරනවා දිවෙෙත්් වැඩ කරනවා සරීරේත් වැඩ කරනවා මනසිත් වැඩ කරනවා එම් ඇසකේලෙකුත් හැදුුණ කණ කියලයෙකුත් හැදුුණ නාසයකලෙකුත් හැදුුණ දිව කියලෙකුත් හැදුනා කායකේලෙකකුත් හැදුුණ මනසිකේලෙකුත් හැදුනා හැදිලා අපි බිහිවුණා බිහිවුණට පස්සේ මොකදුණිය අපිට අපි ඇස්සරල බලනවා බන්නකටමකද වෙන්න ඇස්හ මෝටයන රූප ඇත්්ද රූපයි ඇහැයි ඇහැ රූපයි එකතු වෙන කොටම වි්ඥානය උපතියනවා කනයි සද්‍යයයි එක වෙන කොටම වි්ඥානය උපදයවා නාසයයි ගඳ සූද එකති වෙන කොටම විඤ්ඥානය උපදනවා දිවයි රසයි එකති වෙන කොටම විඤ්ඥානය උපතිනවා කයයි පහස එකතු වෙන කොටම වි්ාය පදවා මනසි අරමුණ එකති වෙනකට වි්ඥාණය උපදවා. එතකොට මේ ආමතන හය නිසා තමයි අපට මේ ඉස්පර්සය ඇති වනේ දැන් අපට බේරිින්ඩ බෑ එතකට ඇැබ බේරි්ට ක්‍රමියක් බුදුරජන් වසගේ ධර්මය තුළ විස්තර කර නොදැන් අපි ගත්තොත් මේ වද්දී අප ගොඩා පව්ලිං වැලකිලා ඉන්න මොකක් නිසාද සී නිසා සීලේ කියලා සංවෝරය කියලෙක් බුදුරජැන්වාසී ගැඩි වෙන ඇත්තං අපි මේ වෙද්දි ගොඩා පවකරගත්වය නෙමයිද වචනයෙන් හොඳ හැටියට පොට්ටනිි බැඳලා මේවෙේද්ද ගෙනියන්න හොඳට පොට්ටනි ගහලා වචනෙන් එදකට වචනයෙන් ගහන පොට්ටන අපට අඩුකරගන්න පුුව ගොනේ ොකක් නිසාද සීලේ නිසා මේ වි කයින් හොඳට අකුසල් රැස් කරගෙන සීලියන් නොතිබුණනං. එතුකොට බරන්න සීලයෙන් සෑහෙන් අකුසල් වැලැක්වේ නැද්ද සෑහෙන්ට අකුසල් වල කලා තියෙනවා ඇ හිත ස්ුභායමකක්ද සිත දැන් අපි එකතුත් ඇස කන්න නාසය දිව කය මනස බුදුරජන් වන්සේ මේ හයට පෙනලා තියෙන්නේ අසංවරවිච්ච කැලෑ සත්තු වගේ කියලා. අසංවරවිච්ච කැලෑ සත්තු හයදනය කියලා තමයි මේ හයට කියලා තියෙන්නේ. එතකට මේ අසංවර වෙච්ච කැලෑ සත්ව හයදනෙක් නං කෙනෙක්ගාව ඉන්නේ ඒකෙන කාරදරයක වැටේද යහපතර යයිද කාරදරයකම වැටන්නේ ඇයි හේතුව අසංගුරවෙච්ච කැලෑ සැත්තුූ හයදිනෙක් එකයි එයින්නේ. එකතු බුදුරජන්වන් සේකාලේ භික්‍ෂුන් වහන්සේලාව විස්තර කළ තින කොහමද. විස්තර කළ තියන්නේ මනාකුට දමනයකරපු දක්ෂරියදුරෙක්කඉන්න දමනයට පත්විච්ච අස්පයෝ හයිදිරින් කියලා මොකේටද. ආයත නහයට විස්තර කල තියන දමනයට පත්වෙච්ච හොඳට පුහුණුවෙච්ච හොඳට පුොහුණුව ලබාපු දක්ෂරියදුරෙක් යටතියඉන්න අස්සොයුහය දෙෙන. දක්ෂරීදුර කවුද දියුණු කරපු සතිය දක්ෂ රියදුරා දියුණු කරපු සිහිය අස්ප යොහයි දෙන කවුද දමනයට පත්වෙච්ච ඇස කන්න නාසය දිවකාය මන්නස එතුකොට ඒ දමනයට පත්විච්ච අස්සයෝ හයිදිනා බවට ආයතනයි පත්වනේ රියදුර නිසා.පුහුණු කරුලාා නිසා. සාමාන්‍ය ලෝකයාට පොහුණුකරවිත් නෑ කැලෑ සත්තු හයිදනකින්නේ. එතකොට මේ මාන්ද්‍යවලින් හැමතිස්්‍යම කරන මේ කැෑ සත්තු හහිදිනා පහුණු කරනෙට තව ස්සනක තවා වූස්සනවා. මේ කැලෑ සත්තු හයිදිනාව. පන අවස්රන්ඩ අවුස්සන්ඩ මකද වෙන්නේ. මේ සත්තු ඉභාගාති පෙරලගරන හිතුනු දිසාවේ පෙරලගෙන යනවා. මේක මේ තියෙන් දැන්. එහෙම වෙන්ඩ වෙන්ඩ මේ ඇසකණ නාසී දුවකය මනසි කියන කැලෑ සැත්තු හය දෙෙන දමනය කරන්න නැතුව. අවස්සන්ඩ අවස්සන්ඩ මකද වෙන්නේ. යම් ගුණයක් ඇත්්ද ඒක නැතිවෙලා යනවා මංඔට කාල ඇතිස කිව්වනේද එන්නඉන්න පිරිහීගෙන යනවා දියුණුව බලාපොරොත්තු ඉන්ඩිපා කියලා අදයේ නබි කිව්වද නැද්ද ඒක ඉන්ඩෙන්ට ඇත්ත වෙනවද බොරු වෙනවාද ඒක මේ ඇත්තවෙන්නේ සාම්‍යෙන් ඒ වචනයට අභියෝග කරන්න බෑ ඇ හේතුව ස්සරකිව මේ වාමනසේන්ටෙන්ෙ පිහිගෙන යනවා කියලා මුොුණන්න පිරිහිමදම මේ හොඳට දියුණුවන කියල කියනපුල ොදට කරලා. බෑ කියන්න පුළලන් මොකක්ද මේ පිරිහීගෙන යනයකමයි ව ඒක මගේ අනෑාව කියන්නෙමයි. මොකදදේ. බුද්ධ දේශනාවේ තියෙනවා. පිරිහීගෙන යනවා කියලා. එහනම් මේ පිරිහීගෙන යන්න ලෝකයේ දියුණුවක් බලාපොරොත්තු ව වෙනෝට උඩා හොඳදයි ඉබන්නින්. පිියාටු බලාපොරොත්වීම ඇයි එබබාගේ පිියහාටු බලාත්පලාපොරොත්වීම හොඳයි මේ පිරිහහිගෙන න රටාවෙන් දියුණුවක් බලාපොරොත්වනට වඩා ද අපට තිේරෙන නොන දැන් අපි ඔන්න ධර්මය කියනවා මේ ධර්මය දසම ගන්නකට යන්නේ නෑ ධර්ම දසම ගන්නකට යන්නේ විසාාන හානි අත්තියන්නේ අසබ්‍ය දේවල්ම ඉස්පතු කර කර හැම මාධදකිම පෙන්නන්නේ ඒ අතර ඒ මා්‍යම මිනිස්සු විනාශයට පත්වීමත් පෙන්න මෙන්න මෙයා විනාශයට පත් වනා මෙයා දෝසිට ලක්ුණා ගාතර ලක් ලක්කුණාගෙන ඒ මාධ්‍ය මුසි ගන්න නව එතකොට ඉතින් අපට පුළුවන්දම හිතා ග්ඩ පරිහානය ගැන ඒකයි දේ නිසා එහෙම කාලාහන්තරයක් වුණහම මේ වෙනස දංගන්න බලන්න එක්ඩ සටසය මංග තැන්න අනු ගනන් වල මමර ලිපියක දැක්කා සුද්ධෙක් වාර්තාවල්ලීල තියෙනවා එක්දස් වැටස අනුගණන් වල අනුරාධපුරේ විස්තරය. සුද්ද කියනවා අනුරාධපුරේ පොසුන් එකට විසිදාහකිිතර ආවාය සිංහල බෞද්ධයෝ. ඇවිල්ල ගස්ගල්ලයට නැවතිලා ඒ පොසුන් උත්සවට ඇල්ල ඉඳලා කච්චේරයේ. ඩා කච්චරයේ තිවල යෙනනව රංගලි සෑය බෝධය අතර ඔය කියන හැටියට මුද රංගලි සෑ ශ්‍රීමබෝධියයට අතර තමයි ඉස්සර තිබල තිෙන්නේ කඩපොල්ල ඒක නැතිකලේ වලසිංහ හරිච්චන්තය මැතිතුමා තමයි සුද්ද සුද්දංක නඩු කියල එතනෙ අයින් කළේ නැත්තන් ස්‍රීමබෝධියයයි රුවංගලිසය අතර අර අපි පෙත්මගේ යන්නේ ඔය පෙත්ම ගතර තමයි තිබල සුද්දු හරල තිය කු කඩ පිළ ත තිබිලතියෙන්නේ කච්චේරිය. ඉති ඒ ලියමිටයනවාඒ කච්චේරයේ ඒ කච්චේරිය ස්තෝපියත් සෙන්නක රෑ නිදාගෙන නිදල තියනවා. ඒ ස්තෝපී තමයි තිබිලතියන්නේ සේපපු සේපියරු පැල්ලෙසි ඇත්තාගාන බිලතියවා. හෙතකොට මේ සුද්ධන් ලියනවා මේ සේප්පුුව හය දෙනෙකුට පහසුවෙන්ම උත්සගෙන කැලේට ගොහින් කඩල සල්ලි ගණ්ඩ පුළුවන්. නමුත් කච්චේරයාත් වහලතියේද්දී සනග විසිදහාකතර මහසෙනක ගොඩේ එක සතපනහා කෘපියලක් තබ දොයිතුවක් නැතිවෙලා ෑ ොන සුද්ධ වාර්තාව දෙනවා. නැතිවෙලා නෑ ඊට පස්ස කියනවා. ඇසුදදා අපේ ක්‍රිස්තියානි රටක මෙවැනි උත්ස්සාවකට විසිදහක් කකාහවන්නන් අපිට කොච්චර තට්ටු වෙලා ඇද්දැයි හිතාගත හැකි. එහන්ගේ සුද්දන්ගේ රටේ ති පිච්ච විනාසනේද අපට පුරුදු කරලා තියෙන්නේ එතකොට ඒකාල හිටිය මේ අවුරුදු සීජකට කලින් එතිකට කොච්චිර දියුණුවට හැදිච්ච ජනකායදද මේ ශිස්ථාචාඩයක් නෑ කියකි අපට නින්දා පහස කර කන සුද්දදීපු ශස්ථාචාය පතිඵල තම ඉදැන් තියෙන්නේ දැ අඇදව නස ඒ සුද්ගගේ වාර්තාව යනවා අපේ ක්‍රස්තියානි සමාජයක උත්සවේකට විශදහන්සෙන ගාවත් අපිට කොහම තට්ටු වෙලා යද කියෙලානවා එහම් ඒරට තිවිච්ච හොරකම් මැරකං දෝෂන බේබදුකන් සල්ලාල්ලකං අපේ රට තිබ්බේ නැති ගානයි. අපි රටේ තිබුන්නේ. ඒ නිසා දැංකත්්චියයක තුවෙලා සිංහලයන්ට බනිනවා බුද්ධාගුවට බනිනවා ධර්මයට බනින සමහරු අපිට බනිනෝ අපිත් වග කිය අන්්ඩෝනලුමේවට ඒ විනාස වලට ඒමක දීතු මුොලන්න රක් වෙලා වග කියනුන පිනෙයි වග එතකොට බැනුම්හන් ඕනයේ ප්‍රසංසා ලබනෝ ප්‍රසංසා ලබන්න ඕනය බැනුන් අහනෝ බලන පරිහනයේ හැති එට මේ කොහෙවත් තින්නේෙන දෝසිනය කරම අපි බැු හණ න ඒ පස විසිද හැට කියන එල්ල රාප දැක්කද මේ එන හැටිය ඒක එකක් කෙල් ර ල්ලගක් දනකන ඉළගෙක් න ෙල්ලා මරන එල්ල ල ර . ඇයි මේ වන්න දූසනය හැටියට එතකොට මේක හේදූමකු මේ නත් නවත්තන්ඩ පුළුවන් නවත්න්ට පුළුවන් එක දෙදේකට මාධ්‍යයට මමාදයට පුළුවන් මේක නවත්න්ට මාධ්‍ය සදාචාරයේ දියුණු කරල්ලු තිද නවතන්න පුළන්. නවතනිකෙන සෑහිෙන් ඩාඩු කරන්න පුළන් මොකද මිනිස්ු මාධ්‍යක කරණ වෙලා ඉන්නේ. මාතිතුළ පෙන්න්නන දේවල් ගත්තුත් ඇටි මිනිස්සු මේ තරන්වත්තින්නවා. මංගතන මේ ධර්මය නිසා තමයි මිනිස් මෙහම කොන්ටොල්වෙලා ඉන්නේ. ඒකයි. මොකද හැම්මත්තන දැන් වොනාද කියන්නේ තැබෑරුම්. සුද්දු රට ගන්න කාලට බොන මිනිස්සු විටේන සුද්දු මේරට ආක්‍රමණය කරපු කාලේ බී බද්ද විටේන ඒකයි වෙති ඒ නිසා සාමාන්‍යෙන් දවසකට මංහිතන රුපියල් කෝටි ගානක මිනිස්සු බොනවා. අපි මේ කියන බනපදයක් යන්නේ මිනිස්ස කෝම වහ ගැන පොඩ්ඩක් බැරිවෙලා දසිනයක් ො හරි අර්බෝධයක් කාපගම. සට පලනවා ඒකතමයි ැ ඒකත් මාධදි කරන්නේ වැරදිකාරය වෙන කවුරුව එතොට හොඳට මේ මොනාද කියන්නේ ලයිසන්දී තැබෑරුන්දා ළම හොඳ කරගන යනවා හොදට බොන්්ඩ දීල දයනවා හොදට කොඩ බිස්සස් ගෙනඩියනවා මිනිස් අවුල්ලෙන්ට හොඳ අසබි චිත්‍රපට හැමතැම යනවා ඒ අවුලුනාට පස්සේ අපිට බයින එතකොට මේ පිරිහීම දෙගුණ තිෙගුණ වෙලා යන්නේ ඇද ඇයි මේ වෙනදදයකට මේ සිල්ලතුනත් ගැරහුම් ලබන ඕන. එතකොට මේ පිරහීම තව දරනුවවී යනෝ. ඉති මේ නිසා මේ ආයතනහය නැමති මේ සංසාරයේ ගමන්කරන සත්‍යයාගේ ආයත නහය දමනය වෙලා තියනහයක් නෙවෙේ සංසාරයේ ගමං කරන සත්‍යයාගේ ආයත නහයි දමනිච් ආයතනහයක් නෙවේ හෙන මොකක්දී දමනය නොවෙච්ච සංවර නොවෙච්ච අසාහනයට පත්වූ පීඩාවට පත්ව ආහිතන හයක්. එතකොට දමනය නොවෙච්ච අසංවර ආහිතන හයකින් පුළොන්ද කෙනෙකුට නිදහස බලාපොරොත්තුවට බෑ පුළන්ද කෙනෙකුට දියුණුව බලාපොරොත්තුවන්න. බෑ පුළොන්ද කෙනෙකුට ආර සව බලාපොරොත්තුවෙන්න බැහ ඇයි ඒ ආහිතන හ අසංවර භාාවඇත්ත එක්ක තමයි ඩිගින් දිගට මේ අර්බුතිී තියෙන්නේ ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉස්සල්ලාම දේශනා කළේකයි මහන නෙමෙක් සංවර කරගන්න කිවා. එකටිගැන මොනසීලි කියලද ඉන්ද්‍රිය සංවර සීලයේ කියලා කියනවා ඇස සංවර කරගත්තා කන සංවර කරගත්තා ඥාසි සංවර කරගත්තා දිවසංවර කරගත්තා කයසංවර කරගත්තා මනස සංවර කරගට දැ එක තැනකති නණ්ඩාල් පුරයුගේ භික්ෂුන් වහන්ේ නමක් කොන්න අට්ටික භානාව වඩටන ඇටසැකිල්ල ඉතර මෙනෙහි කල්ල මෙනෙහි කල්ල මෙනෙහි කල්ල ඒකම මෙනෙහි කර කර ඉන්නවා. ඉදල ඒ භාවනායම ඒ භික්‍ුන් වහස්ස්‍ය අන්්ඩාධපුරේ දල ිහින්තලිට වඩිනෝ. එතර මිහිතලේ පැත්්ි පවුලක ආරවුල්ල හදාග නිික ගැනවෙක්කෙනෙ අන්්ඩාතුර වැතට යනව. ඊට පස්සේ ඒ ගෑනක්කෙන මගතිම මේ භික්ෂුන් වහසේ දකිනවා දකලා හියහින්න වෙන හන භික්ෂුුණන්සේ ඇසැර බල බැලහම දැක්ක මොකක්ද ඇට සැකිල්ල ආයත්බම් බලාගෙන භික්ෂුන් වන්ස වඩිමු ඔය අතරේ මේ ගෙදර උන්ඩ කොයි පැත්තින්ද ගිය කියල බලන්ඩ හර පිරිමි එක්කෙන එනවා එනකට හාමුදුරු හම්බවන ඇව ස්වාමීණි මේ පලාති ඉස්තරියාවක් ගියාද කළවා ඉස්තිරියාව පුරසය කියලා දන්නේ ඇට සකිල්ලටන ගියා කියවා තට ඒ කා ඒ කියමන ඒ කාලේ ප්‍රසංසාාව ලැබවා ගෞරවේ ලැබවා ඒ ධර්මය දියුණුවක් කියලා පිළලි ගත්තා මේ කාලේ කවරෙකවුවට හරි වැඩේ මට ඇටසැකිල්ලේවන බලදද ිනිස ේන ඒර මොකද වෙන්නේ. ඇදන් යනෝ දොස්තරගාවට මේ බලන්න මේ මොකද දෙ කරගෙන ගෙල් ලන්න මේ බාවනනා කරන්න කල මේ කරගත් දියක් ඇැ ඒවස් අපි පැනුහ. දැක්කද පරිහාන. ඊර පසකෙන් හරි වැඩි මට කලින් වගේ පේන්නේ මුකක්්දම වෙන්නේ. ඇයි හේතුව. මේ අවුල මේ එකනෙ ඇත්ත ස්වභාාවට ඉඩක් නෑ. එතුකොට තේරුම් ගඩ මේ ධර්ම ප්‍රචාරය කොච්චර දුස්කර වූ දෙයක්ද්ද කියල මේ කාලේ. අතිශ්‍යය මතුස්කරු දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පහල වෙලා මේ ී ලබාධිපු ධර්මය. അപ്പത്തെ താപ ഒതുക്കരു വാസനാ ലഭ്യവാ